සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සංඝ මොක්ඛදං ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා ධම්මං සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු 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 සතියේ සූත්‍ර ධර්මයක් සාකච්ඡා කළා. ඒ සූත්‍ර ධර්මය මතකද? මොකක්ද කතා කළ සූත්‍ර? දුක්ඛ කම්. අපි ඉගෙන ගත්තේ මොකක්ද? සංස්කාර. සංස්කාරයෙන් ගැන. දැන් මට මතක නැහැ කියන්න. අපි ඉගෙන ගත්තා. අවසාන වශයෙන් ඉගෙන ගත්ත නිවන අත්විඳින පරියාය තුනක් පිළිබඳවනේ. ඒක ටික මතක් කරගන්න ඕන. හොඳයි, අද සාකච්ඡා කරන්නේ විජේ සූත්‍රය. මේ සූත්‍රයට කියන තව නමක් තමයි කාය විච්ඡන්දනික සූත්‍රය. මොකද්ද? කාය විච්ඡන්දනික සූත්‍රය. කාය විච්ඡන්දනික සූත්‍රය කියලා කියන්නේ කය අත්හැරීම. කය අත්හැරෙනවා කියන අදහස. හොඳයි. විජය කියලා කියන්නේ දිනනවා කියන එක. මොකක්ද දිනන්නේ? සසර දිනනවා සහ මේ නාම රූප මේ සංස්කාර ධර්මය දිනන්න පුළුවන් ධර්මයක් මේ සූත්‍රය තුළ ඇතුළත් වෙලා තියෙන නිසා මේ සූත්‍රය විජය සූත්‍රය කියලා සඳහන් කරනවා. මේ සූත්‍රයෙන් ධර්ම දේශනා ශ්‍රවණය කළා බොහෝ දෙනෙක් අරිහත්ත්වය පසක් කරලා තියෙනවා. එතකොට ඒ ඇයි එහෙම අරිහත්ත්වය පසක් කරන්නට හැකියාව ලැබුණේ? මේ සූත්‍රය තුළ තියෙන ධර්ම කාරණා නිසා. එතකොට ගිහියෙක් වුණත් පැවිද්දෙක් වුණත් මේ ධර්මයේ අවබෝධ කරගන්න නම් ඒ ධර්මය දැකිය යුතු පිළිවෙලක් තියෙනවා, ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයට ධර්මය දැක්කොත්, ඒ ක්‍රමයට ධර්මය අවබෝධ කළොත් තමයි නිවන කියන ධර්මය පසක් කරන්න පුළුවන්. එනිසා මේ සූත්‍රයට මුල්ලුණු නිධාන කතා කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා. බුද්ධ ශාසනයේ පැවිදි වුණා නන්දාවරු තුන් දෙනෙක්.
කෙනෙක් තමයි ඔය ආනන්ද ස්වාමීන් වහන්සේගේ නැගණිය. තව කෙනෙක් තමයි ඔය ජනපද කල්යාණී කියලා සඳහන් කරන ඒ නන්දාව. තව කෙනෙක් ඉන්නවා අබිරූප නන්දා කියලා රජ කෙනෙක්ගේ දියණිය. හොඳයි. මෙන්න මේ අබිරූප නන්දාත් ඒ වගේම ජනපද කල්යාණියත් ධර්මය අවබෝධ කරන්නේ මේ සූත්‍ර ධර්මය ශ්‍රවණය කරලා. ඉතින් බුදුහාමුදුරුවෝ මම මේ සූත්‍රයේ සාකච්ඡා කරන්න කලින් මේ සූත්‍රයේ අවශ්‍ය වටපිටාව සකස් කරන්නේ වයි නේද? එතකොට බුදුහාමුදුරුවෝ කිඹුල්ලත් පුරයට වැඩම කරලා ඒ ශාක්‍යයන් දමනය කරලා ශාක්‍යයන්ට ධර්මයේ දේශනා කරලා උන්වහන්සේ නන්ද කුමාරයත් එක්ක අපෝ වැඩියා. ඉතින් එතකොට එහෙම ඇවිදින්ලා භික්ෂුණී ශාසනය හිම පිහිටවන්න අවවාද අනුසාර අවවාද කරලා වැඩ ඉන්න වෙලාවේ මේ නන්දාව දෙපලත් ඇවිදින්ලා භික්ෂුණී ශාසනේ පැවිදි වුණා. හැබැයි ඒ භික්ෂුණී ශාසනේ පැවිදුනේ සද්ධාවෙන් නෙවෙයි. සද්ධාවෙන් පැවිදි වෙන්න ඕනේ නේද? හැබැයි සද්ධාවෙන් නෙවෙයි පැවිදුනේ. කවුද පැවිදුනේ? අර අබිරූප නන්දාත් ජනපද කල්යාණි ඒ නන්දාත්. මේ දෙදෙනාම පැවිදුනේ සද්ධාවෙන් නෙවෙයි. එහෙනම් මොකක් නිසා පැවිදුණා? පැවිදි උනේ මේ අබිරූප නන්දා කියන රූමත් තරුණිය රජ කෙනෙක්ගේ දියණියක්. ඉතින් විවාහයට පත් වුණු දවසේම ස්වාමිය නැති වෙනවා. එතකොට ඒ ස්වාමිය නැති වුණාම මෙයා කැමැත්තෙන් නෙමෙයි දෙමහොපිය කැමැත්තෙන් මහාන ගන්නවා. එතකොට ජනපද කල්යාණියත් තම ස්වාමියා ශාසනයේ පැවිදි වුණා. පැවිදි වෙලා අරිහත්ත්වය පසක් කළා. ඉතින් ඒ නිසා ඒ වගේම තම ඥාති හිතවත් බොහෝ දෙනෙක් පැවිදි වුණා. ඒකට ගිහි ගෙදර පිළිසරණක් නැහැ. ඒ නිසා පැවිදි වුණා. මේ දෙන්නම කැමැත්තෙන් පැවිදි වුණේ නැහැ. එතකොට මේ දෙදෙන පැවිදි වුණාට බුදුහාමුදුරුවෝ බැහැ දකින්න ගියේ නැහැ. ඇයි? මේ දෙදෙනාගේ ළඟ තිබුණ ලොකු මාන්නය. මොකද්ද මාන්නය? මම බොහොම ලස්සනයි කියලා මාන්නයක් තිබුණා. ඒක නිසා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ මේ රූපයට නිග්‍රහ කරන, එහෙම අනිත්‍ය පිළිබඳවම කතා කරන, මේ රූප කුණු ගොඩක් කියලා කියන කෙනෙක්. ඒ නිසා බුදුහාමුදුරුවෝ බැහැ දකින්නවත් අඩුම තරමේ ගියේ නැහැ. අපි දන්නවා දැන් හිතමු මෙහෙම ගොවියෙක් ඉන්නවා. මේ ගොවියා කුඹුරු හරියට සකස් කරලා අපි අර වී අරගෙන ගොවිය හිනෝ කුඹුරට. එතකොට මේ කූඩේක දාලා පැලවිච්ච මුටිය දිච්ච වී අරගෙන අර කූඩේක දාලා ඒ කූඩේ අතේ තියාගෙන එක අතකින් වීහිනවා. එතකොට එහෙම වීහිනකොට ඔක්කොම වී ඉහෙලා ඉවරුනහම අර වට්ටියේ තියෙනවා අර එකක් දෙකක්. ඕක මග ඇරීමෙන් හිතන්නේ නැතුව කුඹුරට වැටෙනවා. එතකොට අර අනිත් වී පැලවෙන්න හේතු කාරණා තියෙනවා නම් අර හිතන්නේ නැතුව වැටුණු වීයට දෙක තුනක් පැලවෙන්න හේතු කාරණා පැලවෙනවද නැද්ද? ඇයි? කුඹුර යහපත් නිසා. ඒ නිසා මේ සද්ධාව නැතුව පැවිදි වුණත් සාසනය කියලා කියන්නේ යහපත් වූ බිමක් නිසා, යහපත් වූම දෙයක් නිසා. අර සද්ධාවේ අසද්ධාව නොමෙතුව පැවිදුණා, අහඹු ලෙස පැවිදුණා. තේයටත් මේකේ අර අනිත් අයට වගේම ප්‍රතිඵල ලබා ගන්න හැකියාව යම් දවසක ලැබෙන්න පුළුවන්. ඉතින් මේ
මේ අබිරූප නන්දා නන්දාව දැන් පැවිදි වුණා මෙහෙණින් වහන්සේ නමක්. ඉතින් බුද්ධ අවවාදයක් තියෙනවා මෙහෙණින් වහන්සේලා යන්න ඕන අවවාද අනුශාසන ලබා ගන්න. ඉතින් මේ අබිරූප නන්දාට තිබුණ ලොකු මාන්නයක්. මම බොහොම ලස්සන කෙනෙක්. එතකොට ඒ නිසා තමන්ගේ දවස එනකොට වෙන කෙනෙක් පිටක් කරනවා. බුදුහාමුදුරුවෝ ළඟට යන්න තමන්ගේ දවස එනකොට ඒ පිරිසට වෙන් කරලා තියනවා. ඉතින් ඒ පිරිසගේ තමන්ගේ දවස එනකොට වෙන කෙනෙක් පිටක් කරනවා. ඇයි? බුදුහාමුදුරුවෝ දකින්න තියෙන අප්‍රසාදය නිසා. බුදුහාමුදුරුවෝ දකින්නේ ඇයි අප්‍රසාද? බුදුහාමුදුරුවෝ රූපයට ගරහන නිඳා කරන කෙනෙක් නිසා. ඒක නිසා සමහර වෙලාවට මේ සූත්‍රය නම් අහලා ඔකට්ටිය ටිකක් කියවලා බලුවා නම් අද නම් හාමුදුරුවෝ දේශනා කරන්නේ පිළිකුල් භාවනාව වගේ එකක් කියලා හිතෙන්න පුළුවන්. එතකොට බුදුහාමුදුරුවෝ තව ප්‍රජාපති ගෞතමී දේවියනේ පැවිද්දවිල්ල ඉල්ලුවේනේ මේ නිසස්. එතකොට ඒ ප්‍රජාපති ගෞතමී දේවියට අනුදැන වදාලා මෙහෙණින් වහන්සේට අනුදැන වදාලා මොකද්ද තමන්ගේ දවසට වෙන කෙනෙක් කියවන්න බෑ. එහෙනම් තමන්ගේ දවසට තමන් වෙන්න ඕන. එතකොට දැන් අවවාද අනුශාසන ලබා ගන්න තියෙන දවසට තමන්ම යන්න ඕන. ඉතින් මේ රූපනන්දා මෙහෙණින් වහන්සේට දැන් දවසක් එහෙම ආවහම බුදුහාමුදුරුවෝ ළඟට වැඩියා. වැඩියාම ඈත තියා බුදුහාමුදුරුවෝ දකින්නට බුදුහාමුදුරුව බොහොම ප්‍රසන්න කෙනෙක්. සංසුන් නිදුරන් තියෙන බොහොම ප්‍රසන්න වූ උතුමන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ අබිරූප මේ නන්දා තෙරණිය ටිකක් ඉදිරිපසට ගමන් කළා. ගමන් කරලා බුදුහාමුදුරුවන්ට එර්දිවිද ඥාන තියෙනවා. ඒ නිසා උන්වහන්සේට පාතිහාර පෑමේ හැකියාව තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් උන්වහන්සේ මොකද කළේ? ලස්සන රූපයක් මැව්වා. එතකොට ඇයි එහෙම රූපයක් මැව්වාම මේ නන්දා තෙරණියට හිතුණු දේ තමයි මට වැඩිය ලස්සන කෙනෙක් තමයි බුදුහාමුදුරුවෝගේ යහපැත්තේ ඉන්නේ. දැන් මොකද උනේ? තමන්ගේ රූපය ගැන තියෙන ආසාවට වඩා දැන් අර ඒ මෙවිල තියෙන රූපේ බොහොම ලස්සන එකක්. ඒතර මොකද උනේ? තමන්ගේ රූපය ගැන තියෙන ආසාව අත්හැරුණා. දැන් ආසාව මොකේද? බුදුහාමුදුරුවෝ ළඟ යහපැත්තේ පවන්සලනේ ඒ රූපයට තමයි දැන් ආස. දැන් බුදුහාමුදුරුව පාතිහාර බලයෙන්ම ඒ රූපය ක්‍රමක්‍රමී අවුරුදු 16ක විතර රූපයක් දැන් අවුරුදු 20ක් විතර. ඊට පස්සේ තව ටික හොඳින් බලාගෙන ඉන්නකොට දැන් අවුරුදු 25ක් 30ක් විතර. මෙහෙම මෙහෙම ක්‍රමක්‍රමයෙන් වයසට ගිහිල්ලා ඇද වුණ කුද වුණ ශරීරය දැන් හැරමිටියකුත් අරගෙන ඉතින් හැම රැලි වැටුණ බොහොම අපහසුයෙන් වෙවුලමින් සිටින ශරීරය. පසුව හිටගෙන ඉන්න බැරුව මහ පොළොවට පතිත වෙන ශරීරය. ඉතින් අවසානයේදී මේ ශරීරය මහ පොළොවට ඇද වැටිලා මරණයටපත් වෙලා අර ශරීරය ක්‍රමක්‍රමයෙන් මැරුණා. ටික ටික පිම්බිලා නරක් වෙලා පිම්බිලා ඒ ආදී වශයෙන් දිරා යන ශරීරය. දැන් රූපනන්දාට තමන්ගේ ශරීරය ගැන තිබුණු ආසාව නැතිලා දැන් රූපේනේ ආසාව තිබුණේ. දැන් හොඳට බලාගෙන ඉන්නවා මේ මොකද වෙන්නේ කියලා. හොඳ ඊවසේ මේ රූපනන්දාවට හිතෙනවා මටත් වඩා ලස්සන කෙනෙක් හිටියි. ඒ රූපයටත් මෙහෙම වුණා. කොහොමද? ටික 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 දිරා ගිහිල්ලා මහ පොළොවට වැටිලා මේ කුඩු වෙන ඕජස් ගලන ශරීරයක් බවට පත් වෙලා දිරලා ගියා. මේ ශරීරයත් එහෙම එකක්. එතකොට
භාග්‍යවතුන් වහන්සේ ඒ අවස්ථාවේදී දේශනා කරා සූත්‍රයක්. මොකද්ද? අට්ඨීනං නගරං කතං. භාග්‍යවතුන් වහන්සේ අර අර දැන් රූප නන්දාවට තමන්ගේ රූපය ගැන තියෙන ආසාවත් ඇරිලා අර රූපය ගැන ආසාව ඉපදුනා. ඒ රූපේත් අර තියෙන දිරායම් ස්වභාවය දැකලා ඒ රූපය ගැනත් තියෙන ආසාව නැති වෙලා ගියා. භාග්‍යවතුන් වහන්සේ අන්න එතෙන්දි තමයි ධර්මයේ දේශනා කළේ. මොකද්ද? අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපන යත් ජරාච මච්චූච මානෝ මක්කෝ ඕහිතෝ කියලා මේ විදිහට සඳහන් කළා. මේ මානය කියලා කියන්නේ මේ මමය කියලා ගන්න අදහස. මම උසස්ය, මමය කියලා ගත්තාම අපි අර මොකද සම්මිද්දී සූත්‍රයේ සංසාකච්ඡා කළා. මොකක් කියලා? මම කියලා ගන්නකොටම තව මාන කීයක් පැන වෙනවද? තව මාන දෙකක් පැන වෙනවා. මම කියන මානෙයි ගන්නකොටම එහෙම අදහස් කරනකොටම තව මාන කීයක් පැන වෙනවද? දෙකක් පැන වෙනවා. මොකක්ද මේ මාන දෙක? මම උසස් කියලා මාන්නයක් පැන වෙනවා. මම පහත් කියලා මාන්නයක්. තේරුණාද? මම කියන අදහස් මම කියන මාන්නය පැන වෙනකොටම මම උසස් කියලා මාන්නයක් පැන වෙන අපිට රූප සබ් නිවහ දකින්න කොට අහනකොට. එහෙම නැත්නම් මම හීනයි කියලා මාන්නයක් පැන වෙනවා. එහෙම නැත්නම් මම කියන මාන්නයක් පැනවිලා තියෙනවා. එතකොට මෙන්න මේ මාන්නය නිසා තමයි සත්වයක් මකු බවට පැමිණෙන්නේ. මකු බව කියලා කියන්නේ මොකක්ද? ಗುಣ මකු කෙනෙක් වෙන්නේ කොහොමද? නන් දන්නේ නැව අපේ ළඟ නන් නැව වුණා නේද? මකු බව කියලා කියන්නේ තෘෂ්ණාව නිසා හටගන්න දේවල්. ඒවට කියනවා මකු බව කියලා. තෘෂ්ණාව නිසා දැන් හිතමුකෝ. දැන් හිතමු අපි කවුරු හරි වද කිව්ව රාසියක්. දැන් මිනිස්සු මොකෝ හොයා මරණ පිරිසක් පැමිණෙන අපේ චේතනාව මම බේරෙන්නවා. එහෙම නැත්තම් මගේ පිරිස බේරෙන්නවා, පවුලේ අය බේරෙන්නවා. එහෙම නැත්තම් මගේ ගමියය බේරෙන්නවා. දැන් උල්කාපාතය කඩම වැටුනොත් එහෙම නිකමට හිතන මම බේරෙන්නවා. ඊට පස්සේ එහෙම නැත්තම් මගේ පිරිස පවුලේ අය බේරෙන්නවා. එහෙම නැත්තම් ඒ උල්කාපාතය මගේ ගමට නැතු අනිත් ගමට වේවා. එහෙම නැත්තම් අපේ රටට නැතුව වෙන රටකට වේවා නේ. ඇයි එහෙම ප්‍රාර්ථනාවිට තියෙන්නේ? ආ, ඒක මකුකමක් නෙවෙයිද? ඒක ඇයි එහෙම උනේ? තෘෂ්ණාව නිසා. එහෙනම් මෙන්න මේ නන්දාවට දේශනා කළා භාග්‍යවතුන් වහන්සේ මේ ජීවිතය මේ මම කියන එකත් ඇතුළට දාලා. ඒ කියන්නේ මම හීනය, මමය, මම හීනය, මම ශ්‍රේෂ්ඨය කියන මේකත් දාලා තෘෂ්ණාවත් ඒකට ඇතුළත් කරලා. එතකොට මානෝ මක්කෝ ඕහිතං අට්ඨීනං නගරං කතං මංස ලෝහිත ලේපන. දුර මස් ලේ ආදියත් මේ මෙව කළා. සකස් කරපු එකක්, සකස් වෙච්ච එකක් තමයි මේ ශරීරය. මංස ලෝහිත ලේපන යත් ජරාච මච්චූච. ඒක ස්වභාවයකින් යුක්තයි. මොන ස්වභාවයකින්ද? දිරායන ස්වභාවයකින් යුක්ත. මච්චූච මරණයට පත් වෙන ස්වභාවයෙන් යුක්ත. මේක නගරයක් කියලා තමයි ලේ මස් නහර වලින් කරන ලද නගරයක් කියලා භාග්‍යවතුන් වහන්සේ එහෙම දේශනා කළා. මේ සූත්‍ර ධර්මයේ රූපනන්දාවට දේශනා කළා.
දොට රූපනන්දා මේ රූත් සූත්‍ර ධර්මය ශ්‍රවණය කරලා මාර්ගඵල පසක් කළා. ඔය එක කතාව මේ සූත්‍රය දේශනා කරන්න. ඊට පස්සේ ජනපද කල්යාණි එයත් හිටියේ කොහොමද? මාන්නේ. එයත් හිටියේ මාන්නේ. එතකොට එහෙ එයත් බුදුහාමුදුරුව බැහැ දකින්න යන්න කැමති නැහැ. ඉතින් දවසක් පොහොය දවසක පිරිස බුදුහාමුදුරුව පිහිවස් සමාදන් වෙලා බණ දහම් ශ්‍රවණය කරලා නැවතත් ගිහි උදවිය ගෙවල් වලට යනවා. මෙහෙණින් වහන්සේලා ආදී ආරාම වලට යනවා. ඉතින් මේ හැමෝ අතරම කතා වෙනවා. මොකද්ද කතාව? බුදුහාමුදුරුවන්ගේ ගුණ පිළිබඳව කතා වෙනවා. ඉතින් මේ මෙහෙණින් වහන්සේට හිතෙනවා මෙච්චර මිනිස්සු ගුණ කියන එකේ පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් තමයි හොඳ. පිට එහෙම තියනවනේ නේ. කවුරු හරි ආ මෙහෙම හොඳයි මෙහෙම හොඳයි කියලා අපිටත් හිතෙනවා මේක මේ කට්ටියම හොඳයි කියන. පොඩ්ඩක් ගිහිල්ලා බැලුවා නම් තමයි හොඳ. එලෙහිම තියෙනවා. මේ නන්දා තෙරණින් වහන්සේට ජනපද කල්යාණියට මෙහෙම හිතුණා. ඊට පස්සේ අනිත් මෙහෙණින් වහන්සේටත් එක්ක බුදුහාමුදුරුව බැහැ දකින්න ගියා. ඒ ගියපු වෙලාවෙත් බුදුහාමුදුරුව අර විදිහටම එරිදි පාතිහාරේ රූපයක් මවල අර විදිහටම දිරායන ස්වභාවය සලස්සල මේ රූපය දකින්නකොටම මේ නන්දා තෙරණිට ගල් කියුණාලු නේද? ඇයි? මට වැඩිය ලස්සනයි. එහා පැත්තේ බුදුහාමුදුරන්ට පවන් සලන කෙනා. ඒ අර විදිහටම තමන්ගේ රූපය ගැන තියෙන මාන්නය අත්හැරිලා අර මැවූ රූපයේ ගිරෙහි එයා දන්නේ නැහැ මේක මැවීමක් කියලා නේද? මේ රූපය ගැන රූපයේ හිත පහළ වෙලා ඒ රූපයේ දිරායන ස්වභාවය දැකලා අවබෝධ වෙලා සිත සමාහිත වුණාන් පස්සේ භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කළා. මෙන්න මේ ගාථාවත් ඒ තෙරණින් වහන්සේට දේශනා කළේ මොකක්ද? ආතුරං ආතුරං අසුචින් පූතින් පස්ස නන්දේ සමුස්සය උග්ගරතනම් පග්ගරතනම් බාලානම් අභිනන්දිතා. මෙන්න මේ ආදී වශයෙන් දේශනා කළා. මේක ආතුරම් ආතුරම් කියලා කියන්නේ මේ ශරීරය කියලා කියන්නේ ලෙඩ වෙන ස්වභාවයෙන් යුක්ත එකක්. ලෙඩ නොවන ශරීරයක් තියෙනවා. බක්කුල හාමුදුරන්ට කිඹුලුමක් ගියාලු අවුරුද්දකට සැරයක් නේ. ඉතින් මේ ලෙඩ නොවන ශරීරයක් නෑ. නිරෝගීකම වටිනවා. නමුත් ලෙඩ නොවන ශරීරයක් නෑ. මේ ශරීර ලෙඩ වෙනවා. ඉතින් මේ ලෙඩ වෙන දිරා යන ශරීර තමයි මේ බන කියන මටත් බනහන ඔයත්තන්ටත් තියෙන්නේ. එතකොට මේ නුයකුත් කුණප කොටස් වලින් පිරුණු එකක්. ඒ වගේම නුයකුත් දුගඳ හමන ශරීරයක් මේ ශරීරය. එතකොට උග්ගරතනම් පග්ගරතනම් මේ අන්ධ බාල උදවිය මේ ධර්මයේ නොදන්න උදවිය මේක ශේෂ්ඨයි මේක උතුම් කියලා නුයකුත් ලෙස පරිහරණය කරන ශරීරයක් තමයි මේ තියෙන්නේ. එතකොට යථා ඉදං තථා ඒතං. දැන් අර නන්ද තෙරණියගේ සිත කොහෙටද දැන් මේ අරමුණු වෙලා තියෙන්නේ? අර භාග්‍යවතුන් වහන්සේ මෙව රූපයට. දැන් මේ රූපය මොකද්ද උනේ? ක්‍රමක්‍රමයෙන් දිරා ගිහිල්ලා මරණයටපත් වෙලා ඒ විදිහට පිම්බීම් ඇති වෙලා ඒ විදිහට ඕජස් ගල්ලා ඒ විදිහට අනිත්‍ය භාවයට පත් වුණා. භාග්‍යවතුන් වහන්සේ කියනවා යථා ඉදං තථා ඒතං. තථා ඒතං යථා ඉදං. ඒකම තමයි මේ තියෙන්නේ. මේකම තමයි ඒ තියෙන්නේ. එහෙමනේ. ධාතුසෝ ශුඤ්ඤතෝ පස්ස මාලෝකං පුනරාගම. මේ නන්දාවෙනි මේ ශරීරයේ ධාතු වශයෙන් දකින්න කියලා කියනවා. ශුඤ්ඤත වශයෙන් දකින්න කියනවා. ධාතු වශයෙන් දකින්න කියනවා.
පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ වශයෙන් මේක දකින්න කියලා කියන. ඒ වගේම ශුන්්‍යත වශයෙන් දකින්න කියන. ශුන්්‍යත වශයෙන් දකින්න සත්වයෙක් පුද්ගලයෙක් නොමෙති ස්වභාවයෙන් දකින්න කියනවා. දැන් ධාතු පටවි ධාතු තුළ සත්වයෙක් ඉන්නවා. පුද්ගලයෙක් එහෙම නැහැ. ඒ නිසා ශුන්්‍යත වශයෙන් දකින්න කියනවා. එහෙම දැකලා මේ ලෝකයට නැවත එන්න එපා කියන මොන ලෝකයටද? මේ ආයතන ලෝකයට. එයි දැන් අර දිරායන රූපයත් එක්ක හිත සමාහිත වෙලා තියෙන. ඒ රූපය දැකලා දැන් තේරුණා අවබෝධුණා මොකද්ද? මේ ශරීරය යතහිතං තතහිත. ඒකත් එහෙමයි ඒකම තමයි මේ තියෙන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියනවා නැවතත් මේ ශරීරයට කොහොමද එන්න එපා කියලා කියනවා. කොහොමද ශුන්්‍යත වශයෙන් දකින්න කියලා කියනවා. නැවතත් මේ ශරීරයට මේ ලෝකයට එන්න එපා කියනවා. පුනරාගම මහා පුනරාගම එන්න එපා කියනවා. මොන ලෝකයටද? ආයතන ලෝකයට. මොන අදහසින් දෙන්න එපා කියනවා? මම කියන අදහසින් එන්න එපා කියලා. ඇයි මම කියන අදහසින් හිතේන මම කියන අදහස පවත්න්න පුළුවන් එක නෙවෙයි. ඒක මුලාවක් හිස් දෙයක්. එතකොට හවේ චන්දං විරාජෙත්වා මේ තියෙන චන්ද රාගය මේ රූපයත් එක්ක තියෙන චන්ද රාගය දුරු කරන්න කියලා කියනවා. උපසන්තෝ චරිස්සසි උපසාන්ත එහෙම දුරු කළ ඉවරලා සාන්ත ස්වභාවයෙන් හැසිරෙන්න කියලා මෙහෙම අවවාද කරන බුදුහාමුදුරු. ඔන්න ඔය අවවාදය ශ්‍රවණය කළා තමයි මේ සූත්‍ර ධර්මය දේශනා කරන්නේ. ඒක තව කතාවක්. තව කතාවකුත් තියෙනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ කියන්නේ හරි පුදුම කෙනෙක්. බුදුහාමුදුරන්ට හිස නැමිය යුත්තේ උන්වහන්සේගේ ළඟ තිබුණ කාරුණික ස්වභාවයටමයි. ඒ නිධාන කතාව මම කියන්නම්. අපි දන්නවා මේ සිරිමා කියලා කාන්තාවක් හිටියා. ගණිකාවක් කියලයි ධර්මයේ පුතපතේ සඳහන් වෙන්නේ. ඒ සිරිමා ගණිකාව බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්න අවස්ථාවක් ලැබුණා. මම කෙටියෙන් කියන්නම්. එතකොට බණ අහන්න අවස්ථාවක් ලැබුණාම බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කළා. රක්කෝ දේනචිනේ කෝදම් ඒ සූත්‍ර පාඨයෙන් ධර්මයේ දේශනා කළා. මේකට පැහැදුණා. පැහැදිලා සිරිමාව මාර්ගඵල අවබෝධ කළා. මොකද්ද ලැබුවා මාර්ගඵල? සෝවාන්. දැන් එතකොට මේ සිරිමාව සෝවාන් ඵලයේ පිහිටියා. ඉතින් මේ එදයින් පසුව හැම දවසකම තමන්ගේ නිවස තුල භික්ෂුන් වහන්සේලාට දන් දෙනවා. අවම වශයෙන් භික්ෂුන් වහන්සේලා 7-8 නමකටවත් දන් පූජා කරනවා. ඉතින් මේ දැන් මේ සිරිමාවට පසු කලක රෝගාබාධයක් ඇති වුණා. එහෙම රෝගාබාධයක් ඇති වුණා. ඉතින් මේ භික්ෂුන් වහන්සේලා ඒ නිවසට දාහනය සඳහා වඩිනවා. මේ වඩින ලද භික්ෂුන් වහන්සේ නමකට මේ සිරිමාව ගැන සිතක් පහළ වුණා. රාගික සිතක් පහළ වුණා. ඉතින් දැන් මේ සාමින් වහන්සේ කුටියට ඇවිදින්ලා මේ අදහස නිසාම ආහාරත් ගන්න නැතුව ඉන්නවා. බුදුහාමුදුරුවෝ කවුද කියලා හිතන්න ඕනේ. බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බුදුහාමුදුරුවෝ මොකද කරන්නේ? බුදුහාමුදුරුවෝ දැන් මෙහෙම ඉඳලා රෝගය නිසා සිරිමාව දවස් කීපයක් ඇතුළත මිය ගියා.
එතකොට රජතුමා මේ දේහය පුච්චන්න හදනකොට බුදුහාමුදුරු පණිවිඩයක් ඇහුවා, මේ මම ශ්‍රාවකියොත් එක්ක මේ දේහය ළඟට එනවා, ඉනිසහ උග තියෙන්න අරින්. දැන් මේක තමයි ගුරුවරයා අපේ බුදුහාමුදුරු, ඒ කියන්නේ බුදුහාමුදුරු තියුණා මේ තමයි ගුරුවරේ සතුව තිබිය යුතු. බලන්න කොච්චර තමන් ඒ ශිෂ්‍යයා කොහොමද අඳුනගන්නේ කියලා. එතකොට අර සිරිමාව නැති වුණා කියලා ආරංචි වුණාම අර භික්ෂුන් වහන්සේ ඉන්නවනේ ඇලුම් කර. ඒ භික්ෂුන් වහන්සේත් සමග තව පිරිස් භික්ෂුන් වහන්සේලාත් එක්ක ගියා. අපේ විදිහට නම් ආපු ගහලා පන්නන්න ඕනේ නේ නේ. බුදුහාමුදුරු හරි වෙනස්. එතකොට බුදුහාමුදුරු අර එක්කරගෙන ගිහිල්ලා එතකොට බිම්බිසාර රජතුමා ඉතින් තිරිසත් එක්ක ආවම අර ප්‍රශ්න ටිකක් අහනවානේ නේ. මොකද මේ සිරිමාව දැන් මිල කරන්න පුළුවන්ද? ඊට පස්සේ කියනවා බෑ ස්වාමීනි. එතකොට දැන් නිකන් දුන්නත් අර ගන්නවද? නෑ ස්වාමීනි කියලා එහෙම ප්‍රශ්න ටිකක් අහනවා. මේ උත්තර ටිකකුත් දෙනවා. ඒ වෙලාවේ මේ සාමින් වහන්සේ වැඩ හිටියා. ඒ සාමින් වහන්සේට ධර්ම පාඨයක් සද්දේශනා කළා. මොකද්ද? පස්ස චිත්ත කතම් බිම්මං බිම්බං ආරුකායන් සමුට්ඨිතං ආතුරම් බහු සංකප්පං යස්ස නත්ති දුහන් තිති කියලා මෙහෙම දේශනාවක් කළා. මොකද්ද ඒ දේශනාවේ කෙටි තේරුම? මම කියන්නම්. යස්ස නති දුහන් තිති, ස්ථීර වශයෙන් පවතින දෙයක් නැහැ. එතකොට මේ ස්ථීර වශයෙන් පවතින දෙයක් නැහැ. ආරු කායන් සමුට්ඨිතං ආතුරම් බහු සංකප්පං ආතුරම් බහු සංකප්පං ආරු කායන් සමුට්ඨිතං. මේ ශරීරය කියලා කියන්නේ මේ අර උණ ගස් කිලින් කරලා එකට ගැට ගහපුවා වගේ මේ ඇටකටු එක එක හැඩයට පිහිටලා වෙලල කරන ලද නිර්මාණයක් වගේ. එතකොට ආතුරම් බහු සංකප්ප මේ එහෙම ශරීරය බොහෝ ලෙඩ රෝග වලට ගෝචර වෙනවා, ගොදුරු වෙනවා, දිරා යනවා. බොහෝ දෙයින් මේ අප්‍රිය කරන දෙයින් මේ ශරීරය යුක්තයි. දැන් මේවා මේ තමන් විසින් තමයි මේ හිතට අවවාද කරගන්නවා. මේවා අනුන්ට මේ 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 මේවා මේ තේරෙන්නේ නැති කෙනෙකුට කියලා වැඩක් නෑ. ඒ නිසා මේ වගේ කාරණා සමාජයේ ඉදිරියේ වැඩි කතා කළ යුතුම දේවල් නෙවෙයි. ඇයි? ලෝකයා මේව පිළිකුල් කරන නිසා. ඇයි මේ පිළිකුල් කරන්නේ? ධර්මය නොදන්නවා නම් මේ කතාව අහන් ඉන්න ටිකක් අප්‍රසන්නයි වගේ නේ. හොඳයි. ඒ නිසා කියනවා මේ ශරීරය කියලා කියන්නේ බොහෝ ලෙඩ රෝග හැදෙන එකක්. ඒ නිසා පස්ස චිත්ත කතම් බිම්මා මේ ශරීරය මේ හොඳය, ලස්සනය මේ ආදී වශයෙන් මේ හිතින් තමයි මේක අල්ලගෙන ඉන්නේ. මම මෙහෙම කෙනෙක් කියලා මුකින් දැල්ලගෙන ඉන්නේ. යන්නේ නැ හැමදැනම ඒක අරගෙන යනවා නේද? මොකද්ද? මම මෙහෙම කෙනෙක්. එහෙමනේ. නැත්ද? ඔව් මම මෙහෙම කෙනෙක් කියන අදහසක් තියෙනවා. ඒ අදහස යන්නේ හැමතැනම අරගෙන යනවා. නිදිය ගන්නකොට ඇඳට අත්තරන් යනවා. ආපහු නැගිට්ටහම එළියට අත්තරන් යනවා. කවුද? මම මෙහෙම කෙනෙක්. ඒ කවුද අරගෙන? මම තමයි. එතකොට මේක හිත විසින් සකස් කරන එක කියලා මේ විදිහේ දේශනාවක් කරලා මෙන්න මේ සූත්‍ර ධර්මයේ එතෙන්දි දේශනා කරනවා. ඔය එක කතාව. දැන් කතා කීයද? දැන් ඇතිනේ. ඔය සූත්‍රයට සාකච්ඡා කරමු. චරං වා යදි වා තිට්ඨං මිසින්නෝ උද වාසයං. මේ චරං කියලා කියන්නේ ගමන් කරනවා. චරති කියන්නේ හැසිරෙනවානේ. එතකොට ගමන් කරනවා. එතකොට චරං කියලා කියන්නේ ගමන් කරනවා.
දැන් අපි කියන්නේ ඔළුවේ හැරුණාත් යනවා කියලා නේද? දැන් අපි හැම වෙලාවෙම ගමන් කරන්නේ මූණ හැරෙන අතර. ඒක තමයි සම්මතේ. පිටිපස්සටත් යනවා. එහෙම හැබැයි ලොකු දුරක් යන්න බෑ. එහෙම නේ. මම දැන් පිටිපස්සටත් ගමන් කරන්න ඉන්නවද කියලා කොහොම හෝ ඔළුව හැරෙන පැත්තට තමයි ගමන් කරන්නේ. ඔළුව කිව්වෙ මූණ හැරෙන පැත්තට තමයි මේ ශරීරය ගමන් කරන්නේ. හොඳට හිතලා බලන්න. එහෙම නේ. නේද? ඔව්. එතකොට මම මේ සරල අදහස කියලා පස්සේ විස්තර කරනවා. චරංවා යදි වා තිට්ඨං. ඊට පස්සේදී මොකද කරන්නේ? තිට්ඨං හිට ගන්නවා. හිට ගන්නකොට කොහොමද මේ ශරීරය කෙලින්ම තබන්නත් පුළුවන්. දැන් ගමන් කරවන්නත් පුළුවන්. මූණ හැරෙන පැත්තට ගමන් කරවන්න පුළුවන්. එහෙමනේ. ඊට පස්සේදී හිටගෙන තියන්නත් පුළුවන්. ඊළඟට නිසින්නෝ මේ යට කොටස නවලා උඩ කොටස කෙලින් තියන්න පුළුවන්. මේ ඉන්නේ දැන් ඔය ඉන්නේ යට කොටස නවලා උඩ කොටස තියන්නත් පුළුවන්. ඊට පස්සේ නිසින්නෝ උද වාසයම් මේක හරහට දිගාරින්න පුළුවන්. දැන් එතකොට කීයක් කරන්න පුළුවන්? හතර. ප්‍රධාන ඔය හතර නේද කරන්නේ? ප්‍රධාන වශයෙන් කරන්නේ ඔය හතර. මොකද්ද? ඇවිදිනවා. ඉතින් හිටගෙන ඉන්නවා. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නවා. නිදියගෙන. වැඩිපුර කරන්නේ ඕක තමයි. එතකොට සම්මිංජිතේ පසාරිතේ. සම්මිංජිතේ පසාරේති. සම්මිංජේති පසාරේති. ඒ කියන්නේ ඒ ඕනිරියවක ඉඳගෙන මේ අත පය දිගාරින්නත් පුළුවන් හකුලවන්නත් පුළුවන්. එහෙමනේ. එතකොට දැන් යවන්නත් පුළුවන්. හිටගෙන තියන්නත් පුළුවන්. යට කොටස හකුල ලවුඩ කොටස කෙලින් තියන්නත් පුළුවන්. ඒ වගේම දිගාරින්නත් පුළුවන්. ඒ වගේම ඔය හැම ඉරියව්වෙම ඉඳගෙන මොකද කරන්න පුළුවන්? අතපය දිගහරින්න පුළුවන්. හකුලන්නත් පුළුවන්. එතකොට ඒසා කායස ඉංජන මේ තමයි කය ඉරියව් පැවැත්ම. මොක තමයි සරල අදහස. එතකොට මේක ඉගෙන ගන්න කලින් මෙන්න මේක ඉගෙන ගන්න ඕන. මොකද්ද? චිත්ත නානත්ත මාගම්ම. චිත්ත නානත්ත මාගම්ම නානත්තං හෝති වායුනා. වායු නානත්ත නෝ නානා හෝති කායස්ස ඉංජනා. ඒ කියන්නේ මොකද්ද? චිත්ත නානත්ත මාගම්ම. දැන් අපිට සිතෙහි නානත්වයේ නිසා නානත්වය කියලා කියන්නේ දැන් මේ ටික වෙලාවක් මෙහෙම ඉන්නකොට මොකද්ද වෙන්නේ? හොන්දරි දෙනවා එහෙම වෙන. ඊට පස්සේ මොකද අපි කරන්නේ? ඉරියව් වෙනස් කරනවා. ඇයි? ඒ දුකෙන් නිදහස් වෙන. එහෙම නේ? ඒ දුකෙන් නිදහස් වෙන තමයි. ඊට පස්සේ එහෙම ටිකක් වෙලා ඉන්නකොට ඒකත් දුක. ඊට පස්සේ වෙන පැත්තට හැරෙනවා. එහෙමනේ. ඇයි? අර ඒ දුකෙන් නිදහස් වෙන. මේ කය අපි හොලවන්නේ මොකක් සඳහාද? දුකකින් නිදහස් වෙන්න. උදේ හැරුණු වෙලා ඉඳලා බලන්න මේ කය අරන් ගියේ කෙලින් කරලා තිබුණේ. මේ උඩ කොටස කෙලින් කරලා පල්ලේ යනවාගෙන හිටියේ හරහට තිබ්බනම් ඒ මොකක් සඳහාද? දුකකින් නිදහස් වෙන්න. මේ කයෙහි සියලු ඉරියව් උපවත්තන්නේ දුකකින් නිදහස් වෙන්න. රහතන් වහන්සේට දුකක් නැහැ. ඒ වුණාට කුසකින්න තියෙනවා. ඒ නිසා පින්ඩ පාතේ වඩින. ඇයි ඒ? ඒක ලෙඩ. ලෙඩ කියන්නේ දුකක් තමයි. වඩින්න කියන්නේ ලෙඩ. ඒකත් දුකක් තමයි. නමුත් උන්වහන්සේ උපාදාන කරලා නැහැ. පංච ස්කන්ධ දුකක් නෙතියි.
දොට උපාදානස්කන්ධ දුක නෙවෙයිනේ. ඒ නිසා උන්වහන්සේ පින්ඳ පාත යන්නේ ඇයි? ස්කන්ධේ දුකක් ඇවිල්ලා. ඒක සනීප වෙන්නේ මොකෙන්ද? ආහාරය සොයාගත්තොත්. ඒ නිසා මේ සියලු සත්‍යෝ මේ ඉරියව් පවත්න්නේ මොකකින් නිදහස් වෙන්නද? දුකකින් නිදහස්. එහෙමද? දැන් එහෙම නැති ඉරියව්ව පවත්ලා තියෙනවා. දුකකින් නිදහස් වෙන්න වීම නැතුව වෙන අරමුණකින් වෙන අරමුණ වෙන වෙන එකක් වෙන්න පුළුවා. මොකද මේ දැන් අපි මොනවද ලියන්න ගත්තොත් ඒක අපි නැත. ඒ කියන්නේ මොකක් ගැනද ලියන්නේ? දැන් අපි දුම් චිත්‍රයක් අඳිනවා කියන්නේ. චිත්‍රයක් අඳිනවා. මොකක් මොකකටද? ඒතකොට සතුටට. සතුට කියන්නේ මොකක්ද? දුකක් තියෙන නිසා තමයි සතුටක් වෙන්නේ. එහෙමනේ. ආ. ඒතකොට හැම ඉරියව්ව අපි පවත්න්නේ මේ චිත් සන්තානගත තියෙන දුක. ඒ දුකෙන් නිදහස් වෙන තමයි ඉරියව් පවත්න්නේ. හොඳට බලන්න ඕන මේ උදේට නැගිට්ට වෙලා ඉඳලා අපි හවසට යනකම් කරන වැඩ ටික දිහා බැලුවොත් දුකෙන් නිදහස් වෙන්න කරන වැඩ පිළිවෙලක් තමයි තියෙන්නේ. හැබැයි ඒක සාංශාරික දුකෙන් නෙවෙයි. එහෙම එවලේ ඇති වෙන දුකෙන්. ඒ මොහොතේ ඇති වෙන දුකෙන් නිදහස් වෙන්න කරන වැඩ ටිකක් තමයි තියෙන්නේ. විපේනමානේ ඒ පේනමානේක මේ ආත්ම භාවයේ යමක් වෙනවා නම් Tamante හිතෙනවා නම් දැන් අපි හිතමුකෝ අපි දැන් අද වැඩට ගියේ නැත්නම් හෙට ආහාර නැහැ. ඒ නිසා ටික දවසක් ගෙවෙ ඉන්න පුළුවන්. හැබැයි හැමදාම ඉන්න බෑ. ඒතොර යන්න වෙනවා. අන්නේ ඒතොර ඒ වගේ මේ ආත්ම භාවයේ පේනන දුකකින් Tamante පේනමානියේ තියෙන දුකකින් නිදහස් වෙන තමයි හැම ඉරියව්වක්ම පවත්න්නේ සත්. හොඳයි. එතකොට මුලින් අපි කතා කළේ මොකද්ද? චිත්ත නානත්තමාගම්. සිතෙහි නානත්වයක් ඇති වෙනවා. නානත්වයක් කියලා කියන්නේ දැන් අපි මෙහෙම ඉන්නකොට ටික වෙලාවක් ඉන්නකොට ඇඟ රිදෙනවා. එහෙම ඇඟ රිදෙනකොට මොකද්ද කරන්නේ? ඒ ඉරියව්ව වෙනස් කරන්න හිත පහළ වෙනවා. දැන් මොකද්ද? අර හිත නෙවෙයි අර ඉස්සෙල්ලා කෙලින් කරගෙන මේ කය තියාගෙන හිටපු හිත නැති වෙලා වෙන හිතක් පහළ වෙනවා. මේක බොහොම දුකක්. වෙනස් කරන්න ඕන කියන හිත බොහෝ වේගයෙන් පහළ වෙනවා. ඒ පහළ වෙනකොටම මොකද්ද වෙන්නේ? වායුනානත්වයක් පහළ වෙනවා. වායුනානත්වයක් කියලා කිව්වේ වාතයේහි වෙනස් වීමක් පහළ වෙනවා. දැන් අපි හිත කියලා කියන්නේ මමද? මම කියලා කියන්නේ හිතද? නෑ. හිත කියන්නේ මොකක්ද? හිත කියලා කියන්නේ හේතු තියෙනකොට උපදින චිත්ත චෛතසික ධර්ම ටික. හිත කියලා කියන්නේ චිත්ත චෛතසික ධර්ම ටික. ඒ ටික පහළ වෙන්නේ හේතු පහළ වෙනකොට. ඒ හේතුයින් චිත්ත චෛතසික ධර්ම හටගන්නවා. එතකොට මේ චිත්තචෛතසික ධර්ම හේතු පහළ වෙනකොට පහළ වෙනවා. ඒතකොට මේ හිත කියන්නේ මමද? නෑ. අපි ඉගෙනගෙන තියෙන්නේ මොකක් කියලා? මේ මම කියලා කෙනෙක් නෑ. මේ තියෙන්නේ චිත්තචෛතසික ධර්ම ටික. එහෙමනේ ඉගෙනගෙන තියෙන්නේ. එතකොට මෙන්න මේ චිත්තචෛතසික ධර්ම ටික පහළ වෙනකොට ඒකේ තියෙනවානේ වේදනාව නේද? මේක වේදනයි කියලා දැනනකොට තවත් වෙන චිත්තචෛතසික ධර්ම ටිකක් පහළ වෙනවා. ඊට පස්සේදී මොකද වෙන්නේ? ඒ චිත්තචෛතසික ධර්ම ටික පහළ වෙනකොට වාතයේ වෙනස් වීමක් ඇති වෙනවා. වාතයේ කියන්නේ මොන වාතයද? මේ බාහිර වාතය නෙවෙයි. මේ ශරීරයේ තුල තියෙන වාතයේ වෙනසක් ඇති වෙනවා. ඊට පස්සේ ඒ වෙනස කොහොමද? චිත්ත නානත්තමාගම්ම. සිතෙහි විවිධත්වය නානත්වයක් පැමිණෙනකොට වායු නානත් නානත්තං හෝති වායුනෝ. වායු නානත්වයක් ඇති වෙනවා. මේ කියන එක තේරෙනවා නේද? වායු නානත්
නත්තනු වායුනානත්තතෝ නානා වායුනානත්තයක් ඇතිවෙනකොට හෝති කායස ඉංජන කයෙහි ඉරියව් වෙනස්වීම සිද්ධ වෙනවා. දැන් මම කරනවා දැන් මේ වායුනානත්තය ඇති කලේ මොකෙන්ද? සිත කිව්වේ මොකද්ද? මමද? චිත්තචෛතසික ධර්ම ටික. ඒ චිත්තචෛතසික ධර්ම ටික හටගත්තේ කොහොමද? හේතු හට ගන්නකොට අර චිත්තචෛතසික ධර්ම ටික හටගත්තා. එතකොට ඒ චිත්තචෛතසික ධර්ම ටික හට ගන්නකොට දැන් මම උදාහරණයකට කිව්වේ ඒකයි. මේ මේ පවත්තන හැම ඉරියව්වක්ම දුකක්. ඒ කියන්නේ දැන් ඉස්සෙල් චිත්ත නානත්වයක් හට ගන්න. දැන් අපි උදාහරණයකට කිව්වේ ඒකයි. කකුල් දෙක නවාගෙන ඉන්නවා. ඉන්නකොට මේක වේදනයි. ඒක වේදනාව නිසා වෙනත් නානත්වයක් හට ගන්නවා. මොකේද? ඉස්සෙල්ලාම කකුල දිගාරින්න කලින් හිතනේ මේ හරි වේදනයි. දැන් නහමතු මොනවද දුක පොඩ්ඩක් දිගාරගන්න නේද? එහෙම හිතනවා නේ. එතකොට ඒ ඉස්සෙල්ලාම මොන නානත්වේ පහළුනේ කොහේද? සිත්තේ. ඒ චිත්ත නානත්වය පහළ වෙනකොට ඊට පස්සේ මොකද්ද පහළ වෙන්නේ? වායු නානත්වය පහළ වෙනවා. එතකොට වායු නානත්වයක් පහළ වෙනකොට මොකද වෙන්නේ? ඉරියව්ව වෙනස් වෙනවා. මේ ඔක්කොම ඉරියව් වල වෙනස් වීම කරන්න මොකෙන්ද? සිතෙන් වායු නානත්වයක් ඇති කරනවා. වායු නානත්වයෙන් ඉරියව් වෙනස් කරනවා. වායු නානත්වේ නැත්නම් චිත්ත නානත්වේ නැත්නම් වායු නානත්වයක් නැහැ. වායු නානත්වේ නැත්නම් ඉන්ද්‍රිය විනාශ වීම නැහැ. එතකොට මෙන්න මේක ඉගෙන දැනගන්න ඕන. හොඳට මතක තියාගන්නත් ඕන. එහෙම වුණොත් තමයි මේ සූත්‍රය තේරෙන්නේ. මොකක්ද දැන් ඉගෙන ගත්තේ? සිත කියන්නේ මමද? නැහැ. එහෙනම් කොහොමද ඉගෙන ගත්තේ? චිත්ත චෛතසික ධර්ම ටික. හේතු යොදලා අන්න හේතු ඇති කල්හිම පහළ වෙන චිත්ත චෛතසික ධර්ම ටික. ඒ චිත්ත චෛතසික ධර්ම ටික පහළ වෙනකොට මොකද්ද පහළ වෙන්නේ? වායු නානත්වයක් පහළ වෙනවා. ඒ වායු නානත්වයක් පහළ වෙනකොට මොකද්ද වෙන්නේ? ඉරියව් වෙනස් වෙනවා. මෙන්න මෙහෙම තමයි මේ ශරීරය අපි අරගෙන යන්නේ, කෙලින් තියන්නේ, මෙහෙම වාඩි කරලා තියන්නේ. දැන් ආවා මල් පහන් ටික හැදුවා. අරමුණක් ආවා. මොකද්ද? බුදුන් වඳින්න ඕන. ඊට පස්සේ මොකද වුනේ? අරමුණ ආවා, වායු නානත්වයක් ඇති වුණා, ඊළඟ මෙතනින් වාඩුණා. එහෙම නෙවෙයි. දැන් උදේ නැගිට්ටාම බලන්න, නැගිට්ට ඇහැරුණා. ඇහැරුණාම නැගිටින්න ඕනි කියලා අදහසක් එනවා. චිත්ත නානත්වයක් එනවා. ඒක එනකොට මොකද වෙන්නේ? වායු නානත්වයක් ඇති වෙනවා. ඒ වායු නානත්වයක් ඇති වුණාම මොකද වෙන්නේ? රොබෝ කෙනෙක් වගේ තමයි නේද? කියන්නේ චිත්ත චෛතසික මේක මම කියලා කෙනෙක් නැහැ. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම මෙන්න මේකට තමයි කියන්නේ කායානුපස්සනාව කියලා. ඒයි මේ හැම ඉරියව්වක්ම මේ කරන්නෙක් නැහැ. කරවීමකුත් නැහැ. අරමුණක් චිත්තචෛතසික ධර්ම ටිකත් හේතුඵලවාදීවම පහළ වෙනවා. ඒකට අනුකූලව වායුනානත්වය පහළ වෙනවා. ඒ වායුනානත්වයට අනුව ඉරියව්ව පවතිනවා. තේරෙනවා? හඳුරු එතන මේ වායු කියන අදහස අර මේ ධාතු වල කොටසක් කරලා තමයි නේද? නෑ නෑ, වායු ඒ 14 මහා භූතයන්ගෙම කොටසක්. ඒ කියන්නේ අපි අර ගිය සතිය ඉගෙන ගත්තා නිවන ගැන ඉගෙන ගන්නකොට පඨවි ආපෝ තේජෝ කියන වායු මේ ස්වභාවයක් නෑ කියන්නේ. ඒ ස්වභාවය නැති එකම ස්වභාවය තමයි නිවන කියලා කියන්නේ. අනිත් සියලුම තැන මේ තුන් ලෝක ධාතුයේම ඒ වායු නානත්වයේ තියෙනවා. දැන් චරං වා කියලා කියන්නේ එතකොට මේ ගිනියන කෙනෙක් ඉන්නවද? මේ ශරීරයේ ගිනියන කෙනෙක් ඉන්නවද? නෑ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ක්‍රියාවක්. ඒ ක්‍රියාව කොහොමද වෙන්නේ?
අන්න චිත්ත නානත්වයක් ඇති වෙලා වායු නානත්වයක් ඇති වෙලා ඒ වායු නානත්වේ දැන් ඒ විදිහට දැන් මේ යනකොට දකින්න ඕන මොකද්ද දකින්න ඕන මම යන්නේ අරක ගේන්න කියලා නෙවෙයි දැන් අපි එහෙමනේ මම කිව්වෝ දැන් මේ අන්න ගිහිල්ලා අර හැන්ද අරන් ඉන්න කියලා නිකන් හිතුවත් එහෙම ආ හැන්ද ගේන්න කිව්වා කියලා යනවා හරිනේ ඉතින් හැන්ද තමයි ගේන්න කිව්වේ ඉතින් අරගෙනත් එනවා දැන් එතකොට දකින්න ඕනි මොකද්ද හැන්ද නම් ගේන්න යන්නේ මෙන්න අරමුණක් ආවා මොකද්ද චිත්ත නානත්වයක් ඇති වුණා මොකද්ද චිත්ත නානත්වය හැන්ද ගේන්න ඊළඟට දැන් මොකද උනේ ඒක නිසා වායු නානත්වයක් ඇති වෙනවා ඒ නිසා තමයි මේ ගමන යෙදිලා තියෙන්නේ තේර ඔව් එතකොට ඒ කියන්නේ දැන් අපි නිකන් හිතුවොත් දැන් මේ මස්ස් අපි එහෙම ඒ පැත්තෙන් හිතුවා තමයි ඇට මස් හම්බුලා තියෙනවා ඒක ඔක්කොම අපි දන්නේ නැති වෙලා අන්තිමට end result එක තමයි අර වායු නානත්වය ඔව් ඒක නැත්තම් මේ ශරීරය ක්‍රියාත්මක කරවන්න බෑ කොහෙටවත් ගෙනියන්න මොකක්වත් ඉරියව්වක් පවත්තන්න බෑ දැන් මේ අර මේ මොකද්ද මේ දැන් අපිට පටවි ගතිය තද වුණාම පේනවනේ දැන් ආපෝ ගතිය වතුර ටික දැක්කහම පේනවනේ තේජෝ ගතිය ගින්න දැක්කහම පේනවනේ හැබැයි වාතය ඕනතරම් කාමරයකට පිරෙව්වත් අපිට පේන්නේ නැහැ ඒක සිවුම්ම අර ටිකක් සිවුම් හැබැයි ඒ අතර සිවුම්ම කාරණා මොකද්ද වායු එනිසා ඒ සිවුම්ම එකෙන් තමයි මේ සිත බැඳිල්ල පවතින්නේ මේ ශරීරයත් එක්ක. බුදුහාමුදුරුවෝ තුන් පාරක් ඇඳලත් මදි නේ. හොඳයි. එතකොට මේ චරංවා අරගෙන යන්නේ අර විදිහට දකින්න ඕන. ඒතර මොකක්ද මෙතනින් අපි අයින් කරගන්න ඕන? මම කියන කෙනා අයින් කරගන්න ඕන. තේරුණාද? ඒතර මම කියලා කෙනෙක් නෑ ඇත්තටම. තියෙන්නේ මෙන්න මේ ස්වභාවයක්. මොකද්ද මෙන්න චිත්ත නානත්වයක් පහළ වෙනවා. සිත කියලා කියන්නේ අපි ඉගෙන ගන්නවා චිත්ත චෛතසික ධර්ම කියලා. ඒතකොට මේ චිත්ත චෛතසික ධර්ම ඒ අවස්ථාවට දැන් මෙහෙම ඉන්නකොට කොන්ද වේදනාව දැනෙන හේතුව නිසා තමයි වෙනස් කරන හේතුව ඇති වෙන්නේ. එහෙමනේ. එතකොට ඒ හේතුව චිත්තනානත්වය පහළ වෙන්නේ හේතු නැතුව නෙවෙයි. හේතු ඇතුවමයි. එතකොට ඒ හේතු ඇතුව පහළ වෙනකොට අර වායුනානත්වය පහළ වෙනවා. එතකොට දකින්න ඕනි කායානුපස්සනාව කියලා කියන්නේ ඔන්න ඕකට ওই විදිහට සත්පුද්ගල භාවයෙන් තොරව මේ ඉරියව් පවත්වන ආකාරය දකින්න ඕන. හොඳයි. එතකොට ගෙන යනවා කියනකොට මේ ඇවිදිනකොට දකින්න ඕන මට චිත්තනානත්වය මොකද්ද කියලා දකින්න ඕනි. මගේ චිත්තනානත්වය මොකද්ද? ඊට පස්සේ දකින්න ඕනි ඒ චිත්තනානත්වයට අනුව මේ වායුනානත්වය පහළ වෙලා තමයි මේ ක්‍රියාව වෙන්නේ. හොඳයි. ඊට පස්සේ ඉඳගන්න හිට ගන්න ඕනා කියලා අදහසක් එනවා. එක පාටම හිට ගන්නට කලින් මේක හිතල වැළුවොත් හොඳයි. කොහොමද? ඔන්න චිත්තනානත්වයක් පහළ වුණා. හිට ගන්න ඕනා කියලා අදහස එනවත් එක්කම මේකත් එන්න ඕන. මොකද්ද? මෙන්න මට චිත්තනානත්වයක් පහළ වුණා. මේ ඉරියව දුකයි දැන් හිට ගන්න ඕනි කියලා. මෙහෙම පහළ වුණා. ඒකට අනුකූල වායුනානත්වය හටගත්තා. ඒකට අනුකූල දැන් මේ ශරීරය පවතින. එතකොට ඉඳ ගන්න කොටත් ඒ විදිහට දකින්න ඕන. දැන් බුද්ධ පූජාව හැදුවනම් අපි බුදුහාමුදුරුව ඉදිරිපස තැන්පත් කරා නම් වාඩි වෙනකොට ඇවිල්ලා දකින්න ඕන. මේ චිත්තනානත්වයක් පහළ වුණා. අවස්ථාවක් යෙදුණා. ඒ හේතු ටික යෙදුණා. දෙවට චිත්තනානත්වයක් ඒ හේතුවෙන් පහළ වුණා. ගිහිල්ලා වාඩි වෙන්න ඕන. ඒ නිසා ඒ ශරීරයෙන් ගිහිල්ලා වාඩි. ඊළඟට නිදිය ගන්නකොටත් හිතෙනවා දකින්න ඕන. දැන් මේ පහළ වුණා මෙහෙම අදහසක් සිතුවිල්ලක්.
ඒක තමයි චිත්ත නානත්වය. ඒකට අනුව මේ ශරීරය දිගහැරීමයි කරන්න කියලා දකිනවා. සම්මිංජේති පසහරේති, අතපය දිගාරින කොට මේක ඉතින් මේ 100ට 100ක් හැම වෙලාවෙම කරන්න බැරි වෙයි. හැබැයි පුළුවන් වෙලාවට අපිට කරන්න පුළුවන්. එහෙමනේ. ආ එතකොට තමයි මේ සතිය කියන කාරණාව හොඳට දියුනේ. හොඳයි, සතිය නැතුව මේක කරන්න බැහැ. ඉතින් වැඩිපුර ඉන්නේ සතියෙන් කියවට අරමං කිව්වේ අපි ගිය සතියෙත් කතා කළේ නේද? අපි ඇහැරිලා ඉන්න නිසා අපි හිතනවා සිහියෙන් ඉන්න කියලා. ඒ වුණාට ඇත්තටම අපි සිහියෙන් ඉන්නේ නෑ. ඒ වගේ මේ පුළුවන් වෙලාවට මේවා සිහි කරන්ට ඕන, මෙනෙහි කරන්ට ඕන. එතකොට අතපය දිගහරිනකොට හකුලවනකොට මේ දකින්න ඕන මේ මෙහෙම සිතුවිල්ලක් පහළ වුණා. ඒකට අනුව මේ වායුනානත්වයක් ඇති වුණා. ඒකෙන් මේ ශරීරය මේ විදිහට දැන් වෙනස් වෙනවා. එතකොට මේ කයි ඒසා කායසින්ජන මේ සියලුම ඉරියව් ශරීරයේ පවත්තන සියලුම ඉරියව් ඒ විදිහට තමයි වෙන්නේ. මොන විදිහද? හොඳයි, ඔන්න ඒ විදිහට දකින්න ඕන. එතකොට ඊළඟට දේශනා කරනවා අට්ටි නහරු සංයුත්තු තච්ච මංසාව ලේපනු චවියා කායෝ පටිච්චන්නෝ යථා භූතං න දිස්සති. දැන් ඇයි අපිට මේක පේන්නේ නැත්තේ? මේ මේ මේකම සරල අදහස කියන්න. අට්ටි නහරු සංයුත්තෝ, අට්ටි ඇටවලින්ද නහරු නහරවලින්ද සංයුත්තෝ එක් වෙලා තච මංසාව ලේපනෝ, සමත් මසුත් එක් කරලා චවියා කායෝ පටිච්චන්නෝ මේ හැමකින් වසා නොපෙනෙන ලෙස වහලා තියෙන්නේ යථා භූතං න දිස්සති. ඒ නිසා යථා භූත පේන්නේ නැහැ, යථා ස්වභාවය අපිට පේන්නේ නැහැ. ඒකට ඇට තියෙනවා 360ක් ශරීරේ. එතකොට නහර තියෙනවා 900ක් ධර්මයේ විස්තර කරන හැටියට. එතකොට මස්පිඩු තියෙනවා 900ක්. එතකොට අට්ටි කියලා කියන්නේ අන්නේ වගේ එක එක අර උණ පුරුක් එකට එකතු කළා වගේ මේ එක එක ඇට එකතු කරලා නහරත් ඇටත් සංයුතෝ එකතු කරලා තච මංසාව ලේපන මස් සම සමින්හා මසින් ආලේප කරලා චවියා කායෝ මේ පිටහම වහලා යථා භූතං නොදිස්සති. ඒකයි අපිට මේ යථා භූතත්වය පේන්නේ නැත්තේ, නියම තත්ත්වය පේන්නේ නැත්තේ. මෙහෙම මේ ශරීරයේ දැන් මේ මේ දැන් ඊළඟට උගන්වන්නේ භාග්‍යවතුන් වහන්සේ මේ ශරීරයේ තවදුරටත් උගන්වනවා මම කියලා ගන්න දෙයක් නැහැ කියලා. ඇයි මේ උගන්වන්නේ? දැන් හිත පළමුවෙන්ම බැඳිලා තියෙන්නේ මේ බාහිර වාතයට නෙවෙයි, බාහිර පටවියට නෙවෙයි, ඒ ගුණවලට නෙවෙයි. එහෙමනම් මේ ආධ්‍යාත්මීය ගුණවලට තමයි පළමුවෙන් බැඳිලා තියෙන්නේ. එතකොට කවුරු හරි කෙනෙක් මේ ආධ්‍යාත්මීය තියෙන පටවි ආපෝ තේජෝ ආයෝ කියන මේ ස්වභාවයන්හි තියෙන මේ අනිත්‍ය ස්වභාවය අවබෝධ කළොත් එයාට බාහිරව තියෙන පටවි ආපෝ තේජෝ ආයෝ ස්වභාවය
අවබෝධ කරන්න පුළුවන්. කෙනෙක් යථා භූත වශයෙන් මේ ආධ්‍යාත්මීය තියෙන මේ ශරීරය කියලා කියන්නේ මොනවා හැදිච්ච එකද? අට වියාපෝ තේජෝ වායෝ කියන මේවකින් හැදිලා තියෙන. ඇට හැදුනේ මොන වගේද? නහර හැදුනේ මොකෙන්ද? ඊට පස්සේ මස් හැදුනේ. සම හැදුනේ. මේ 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 සියල්ලක්ම හැදුනේ ඒකෙන්. එතකොට මේ හිත දැන් අපි මුලින්ම කිව්වනේ චිත්තචෛතසික ධර්ම වල තමයි හිත කියලා කියන්නේ. එතකොට මේ හිතින් යඥානත්තේ අනුව මොකද්ද වෙන්නේ? වායුනානත්තයක් ඇති වෙනවා. වායුනානත්තේ අනුව තමයි ඉන්ද්‍රිය ධර්ම වෙනස් වෙන්නේ. එතකොට මේ ඉරියව් වෙනස් වෙන්නේ. එතකොට අට්ටි මේ නහර ඔක්කොම ඒ. එතකොට පළමුවෙන්ම මේ හිත බැඳිලා තියෙන මේ ආධ්‍යාත්මීය තියෙන පඨවි ආපෝ තේජෝ වායුව කියන ස්වභාවයන්ට. තේරෙනවා නේ? එතකොට ඒක නිසා මේ අපි මේ බුදුහාමුදුරුවන්ගේ දහමට අනුගත වෙන්න නම් මේ ධර්ම මාර්ගය තුල ගමන් කරන්න නම් ගිහියෙක් හෝ වේවා පැවිද්දෙක් හෝ වේවා ඒ සියලු දෙනාම මේ ආධ්‍යාත්මික මේ ශරීරය තුල මේ තියෙන යථා ස්වභාවය දකින්න ඕන. දැන් මේ ඒක ඒ ස්වභාවය නොදක තමා තුල තියෙන මේ ස්වභාවය නොදක තමසිතෙහි නිරෝධයක් දකින්න බෑ. මම කියන්නේ තේරෙනවා නේද? ඔව්. එතකොට මේ ඒ නිසා තවදුරටත් විස්තර කරනවා මේ ඇටවලින් නහරවලින් නහර එකතු කරලා ඒ වගේම සම මස් වලින් ආලේප කරලා ඒ වගේම සිවියෙන් වට කරලා මනාලිස වට කරලා තියෙන්නේ. ඒ නිසා තමයි අපිට මේ යථා භූතං නදිස්සති යථා භූතත්වයේ පේන්නේ නැත්තේ. මේ සිවිය අයින් කළොත් මේ ශරීරයට කවුරුවත් කැමති වෙන්නේ නැහැ. එහෙම එකක් තමයි මේ තියෙන්නේ. මම මේ ටික ඊට පස්සේ ඊළඟට කියනවා අන්තපුරෝ උදර පූරෝ අන්තපුරෝ උදර පූරෝ යකපේලස්ස වත්තිනෝ හදයස්ස පප්පාසස්ස වක්කස්ස පිහකස්සච. එතකොට මොනවද දාලා මේ ඇතුළට දාලා දැන් අපි කිව්වා නහර ඇට ඒ වලින් එකතු කරලා ඒ වගේම සම මස් සිවිය කියන මේ වගේ ආලේප කරලා වහලා තියෙන නිසා තමයි මේක යථා භූතත්වයේ පේන්නේ නැත්තේ. ඒක මොනවද ඇතුලේ තියෙන්නේ කියලා බුදුහාමුදුරු විස්තර කරනවා. ටිකක් බලමු. මේ කවුරුවත් ගැන නෙවෙයි කියන්නේ නේ. අපේ ගැන. එතකොට අන්තපූර්ව උදර පූර්ව මේ සිරුර මේ මොහොතේ මේ සිවි මේ ටික අයින් කරලා බැලුවත් මේ සිවි සම අයින් කරලා බැලුවත් මේ මොහොතේ බැලුවත් මොනවද තියෙන්නේ? අන්තපූරෝ ආහාර තියෙනවා. මේ එතකොට පැසුණු ආහාර නොපැසුණු ආහාර මේවා තියෙනවා. එතකොට උදරපූරෝ උදරය තියෙනවා. ඒකේ තියෙනවා ඒ පැසුණු ආහාර නොපෙසුණු ආහාර තියෙනවා. අන්තපූරෝ කියලා කියන්නේ බඩවැල් ආදීහි තියෙනවා. හොඳයි. එතකොට යකපේලස්ස වත්තිනෝ අක්මාව කියලා එකක් තියෙනවා. එතකොට වත්තිනෝ කියන්නේ මුත්‍රා පෙරෙන ස්වභාවයක් තියෙනවා. ඊට පස්සේ හදවත හදයස්ස හදවත තියෙනවා. පප්පාසස්ස පපුව තියෙනවා. වක්කස්ස වකුගඩු තියෙනවා. පිහකස්ස මේ බඩදිව කියලා තියෙනවා. මෙන්න මේවත් ඇතුළට දාලා තියෙනවා. දැන් මේ අර
ඇට නහර සම මාස් සිවිය කියන මේ වගේ වට කරලා තියෙන මොනව ඇතුළට දාලාද තියෙනවා මොනව අන්තපූ අතුණු බහන් තියෙනවා ඒ කියන්නේ බඩවැල්ලාදී ඊට පස්සේ උදර පූර උදරය කියලා එකක් තියෙනවා ඊට පස්සේ මේවයි තියෙන්නේ රත්තරන් මිනිමින් මිනිමින් නිමුතුනන්නේ එතකොට ඊට පස්සේ හදයස් හදවත කියලා එකක් තියෙනවා පප්පාස පපුව කියලා වකුගඩු කියලා ඒ වගේම බඩදිව කියලා තියෙනවා මෙන්න මේවත් ඇතුළට මේ ශරීරේ දාලා තියෙනවා දැන් කපල බැලුවත් ওই ටික තියෙනවා ඒ නිසා දැන් අර ඉරියව් පවත්නකොට දැක ගන්න ඕන මෙන්න මේකේ තියෙන මෙන්න මෙහෙම ටිකක් කියලා දැනගෙන ඉරියව් පාවිච්චි කරන්න ඕන. එතකොට මේවා තියෙන නිසා වෙන දේවලුත් තියෙනවා. මේවා තියෙන නිසා ශරීරයේ තියෙන නිසා වෙන ක්‍රියාදාමයක් තියෙනවා. මොනවද වෙන්නේ කියලා බලමු. සිංහානිකාය කේලස්ස සේදස්ස මේ දස්සච ලෝහිතස්ස ලසිකාය පිත්තස්සච වාය වාසායච මොකද්ද කියන්නේ සිංහානිකාය මේ මොනවද මෙන්න මේ තීමේව තියෙන නිසා මේව ඇති තියෙනවා මොනවද සිංහානිකාය උදේට නැගිට්ටාම බලන්න පුළුවන් ඒ සිංහානිකා මේ කුණු කෙල කියලා කියනවනේ නේ ඒව තියෙන්නේ මේව තියෙන නිසා මේ ශරීරය කියලා කියන්නේ මේ ඇලුම් කරලා මේ මම කියලා මේ පරිහරණය කරලා බොහෝ කර්ම රැස් කරලා තවත් වෙන ගිහිල්ලා තවත් ඒ වගේම ශරීරයක් තමයි ලැබෙන්නේ ඒකයි මේ ජීවිතේ මේ මනුස්ස ජීවිතේ මේහි තියෙන යථා ස්වභාවය දැකලා මේ අවබෝධ කරගත්තොත් මේ සංසාර ගමන තුල තව ශරීරයන් නොලබන්න තරම කෙසේ වෙතත් අඩුම තරමින් ආත්ම ගාන හරි අඩු වෙනවා මේව දැනගත්තා. ඇයි? මේ ශරීරයට සත්‍යයාගේ පුදුම උපාදානයක් තියෙනවා. දැන් තිරිසන් සත්‍යෙකුට මේ ටික කොහොමද දැනගන්න? දැන් ඌ හැමදාම හිතන් ඉන්නේ ඌගේ ශරීරේ උගේ කියලා. ඉපදෙන්නෙත් එහෙමයි මැරෙන්නෙත් එහෙමයි. මිනිස්සෙට විතරයි පුළුවන්. සැප වැඩි වුණත් තේරෙන්නේ නැහැ මේ ශරීරේ මගේ නෙවෙයි කියලා. දෙවියොත් වයසට යනවා. ඊට පස්සේ ඒ දෙවියන්ට තේරෙන්නේ නැහැ මම මේ ශරීරයේ තියෙන විපරිණාමයේ තේරෙන්නේ නැහැ ඇයි? සැප වැඩි. ඒ නිසා බොහොම අල්ප පිරිසකට තමයි මේ තුන් ලෝක ධාතුවේම මේ ශරීරයේ තියෙන මේ ස්වභාවය යථා ස්වභාවය තේරුම් ගන්න පුළුවන්. ඒ නිසා මේවා මේ දැන කියා ගැනීම නම් වටිනවා. ඒ නිසා සිංහානිකාය කේලස අරව තියෙන නිසා මේවා තියෙනවා මොනවද මම මුලින් සඳහන් කළ දෑත්. ඒ වගේම කේලස කෙලද සේදස්ස දහදියද මේදස්ස මේදයද ලෝහිතස්ස ලේද ලසිකාය සඳ මිදුලු ඇට මිදුලු ආදිය පිත්තස්සච පිත ආදිය තියෙනවා මේව තියෙන්නේ මොන තියෙන නිසාද අර අවයව ටික තියෙන නිසා අවයව තියෙන්නේ මොකක් තියෙන නිසාද ශාරීරියේ තියෙන නිසා ශාරීරියේ තියෙන කුමක් නිසාද සිත මමය මගේය මගේ ආත්මය කියලා අල්ලගත්ත නිසා කවුරු හරි කෙනෙක් එකකින් මිදුණා නම් එයාට මේ ශරීරය ලැබුවත් ලබන්න වෙන්නේ ආත්ම හතයි. මේ මෙන්න මේ වගේ ස්වභාවයක් මේ ශරීරය තුල තියෙනවා. ඊළඟට අතස්ස නවහි සෝතේහි අසුචි සවති සබ්බද අතස්ස නවහි සෝතේහි අසුචි සවති සබ්බද අක්කිම්මා අක්කි ගුතකෝ කන්නම්හා කන්න ගුතකෝ. එතකොට
තව මේ අර මේ දැන් මේ ශරීරය තියෙනවා. දැන් හිතින් මම මගේ කියලා අල්ලගෙන ඉන්නවා. ඒ නිසා ශරීරයක් තියෙනවා. ඒ ශරීරය තියෙන නිසා අර දැන් ඉස්සෙල්ලා කියපු කාරණා ටික තියෙනවා. ඒ වගේම මේ වගේ විපාකත් තියෙනවා. ස්වභාවයෙන්ම ඇති වෙන විපාක මොනවද? නව අතස්ස නවෙහි සෝතේහි අසුචි සවති සබ්බදා. යන වෙලාවෙත්, ඉඳගෙන ඉන්න වෙලාවෙත්, නිදියන වෙලාවෙත් මේ ශරීරයෙන් හැම වෙලාවකම අපද්‍රව්‍ය අපද්‍රව්‍ය බැහැර වෙනවා. මොනවද කියලත් කියලා තියෙනවා. කොහොමද? අක්කින්හා අක්කි ගුතකෝ. මොනවද? ඇසින් මිනිමුතු වෙන්නේ නැහැ නේද? එහින් එන දේවල් වලට කියනවා අක්කි ගුතකෝ. ගුතක කියලා කියන්නේ කිලිටි අපද්‍රව්‍ය අපවිත්‍ර. දැන් කාණම්මා කන්න ගුතකෝ. කණින් එනවා. මේක නිදියන් හිටියත් එහෙම, ඇහැරිල හිටියත් එහෙම, ඒක වෙනසක් නැහැ. එතකොට දැන් දැනගන්න ඕනි මේ මේක මේ මේව දැනගෙන දැන් මේක කොහොමද පරිහරණය කරන්නේ කියන්නේ නේ. දැන් ඕන් නැහැ කියලා මොකද ඇතැල්ලා යන්න තවන්නයි පා කියලා නේ. එහෙම බෑනේ. එතකොට මේ පරිහරණය කරන්න වෙනවා. නව ඒ පරිහරණය කරනවා දැනගෙන. එතකොට දැනගෙන පරිහරණය කරනකොට මේ දැනගෙන පරිහරණය කරනකොට අර ලෝභ දේශ මෝහ කියන සිත් දුරු වෙලා යනවා. ඒ මූලයන් ටික ටික දිය වෙලා ඉදිරිලා යනවා. ඒක නිසා මේ යථා ස්වභාවය දැනගෙන මේ ශරීරය පරිහරණය කිරීම ඒ වටින්නේ. හොඳයි. ඊළඟට මේ ශරීරය නැත්තම් තමයි වටින්නේ නේද? ඉනිසා සිංහානි කාච නාසාතෝ මුකේන චමතේ කදා පිත්තං සෙම්හංච වමති කායම්මා සේදජ්ජලිකා. එතකොට සිංහානිකා සිංහානිකාච නාසාතෝ නහසෙන් මේ හැම වෙලාවෙ ඉඳියගෙන හිටියත් යන වෙලාවෙත් ඉන්න වෙලාවෙත් හිටගෙන ඉන්න වෙලාවෙත් නිදින වෙලාවෙත් මේ හැම ඉරියව්වකම මේව පවතිනවා. එතකොට මොනවද? නහසයෙන් ඉතින් මේ රත්තරන් වැක්කිරෙන්නේ නැහනේ නේ. ඉතින් නහසයෙන් එනවා සිංහානික මුකේ. ඒ වගේම මුකේන පිත්තං සෙම්හංච චමතේ. පිත සෙම කියන දේ කේන් යනවා. එතකොට කායම්මා සේදජ්ජලිකා. කයින් මොනවද? දහඩිය. බැලුවහම මේක ප්‍රිය කරන්න දෙයක්, මගේ කියලා ගන්න දෙයක් ඇත්තෙම නැහැ. මගේ තම ශරීරය පිළිබඳවයි මේ දේශනා කරන්නේ. එතකොට මේ ටික අහනකොට නම් තියෙන මාන්නේ නේද? නන්දාවට නැති වෙන්නම ඇති. මේකනේ මාර්ගඵල ලැබුවේ නේද? ඔව්. එතකොට දැන් ඇත්තටම අපිටත් ඒ විදිහට S2ට පේන්නම නැති වෙච්ච කෙනෙක් ක්‍රමක්‍රමයෙන් දිරා යනවා දැක්කොත් මේ ස්වභාවයන් අවබෝධ කරගන්න තවත් පහසු වෙන්න ඕනවා. දොට අතස්ස සුසිරං සීසං මත්ත ලුංගස්ස පූරිතං සුබතෝ තං මඤ්ඤති බාලෝ අවිජ්ජාය පුරක්කතෝ. මොනවා හරි වටිනවා. එතකොට දැන් අපි කියන්නේ මම නම් කිසිම කෙනෙකුට ඔළුව නවන්නේ නැහැ කියලා. මම කියනවානේ. ඔය කට්ටිය කියන්නේ නැතුව ඇවි. නමුත් සමාජය එහෙම කියනවානේ. මම බාබර්ට ඇරෙන්න ඔළුව නවන්නේ නැහැ කියලා. නේද? එතකොට බලන්න මේ වටින කියන ඔළුවේ ඔළුවනේ වටිනවා කියන්නේ නේ මොනවද තියෙන්නේ කියලා. අතස්ස සුසිරං සීසං හිල් ගොඩක් තියෙනවා. මොකේද? මේ ශරීරයේ සිදුරු සහිත හිස්
මුලින් පිරුණේවේ මේ සරි හිසේ තියෙනවා සිදුරු. ඒතකොට අතස්ස සුසිරන් සීසං මත්ත ලුංගස්ස පූරිතං. ඒවල මොනවද තියෙන්නේ? මිදුලු රසක්. මත්ත ලුංගස්ස ඒ කියන්නේ මේ මිදුලු කියලා කියන්නේ ද්‍රව සහිත ස්වභාවයට පත් වෙන බොහෝ දෑ තියෙනවා. එතකොට සුභතෝ නං මඤ්ඤති බාලෝ. මොකද්ද මේ ධර්මය නොදන්න බාලය මොකද්ද කියන්නේ? මේක බොහොම හොඳ ඔළුවක් තමයි කියලා කියනවා නේ. ඒකම කියන්නේ ඇයි? අවිජ්ජාය පුරක්කතෝ. මොකක් පූර්ව කරගෙනද කියන්නේ? අවිද්‍යාව පූර්ව කරගෙන තමයි මේ මේ ඔළුව හොඳයි කියලා කියනවා නම් කියන්නේ. ඒ නිසා මේ අවිද්‍යාව පෙරටු කරගෙන තමයි මේක සුභ වශයෙන් ගන්නෙ. මේක හොඳ යහපත් වශයෙන් ගන්නෙ මේ අවිද්‍යාව මුල් කරගෙන. ඒක නිසා කොණ්ඩේ ගහක් ඉදුණා ටිකක් වේදනාව දැනෙනවා. දැන් නෑ, දැන් නැතුව ඇති. නමුත් තරුණ කාලේ කෙස් ගහක් එහෙම ඉදුණොත් එහෙම ටිකක් ඒක දැනෙනවා හිතට. ඇයි? ඇයි මේක මගේනේ නේද? ඔළුව මගේ. ඒ නිසා කෙස් ගහක් සුදුවට දැක්කොත් එහෙම හිතට ටිකක් වේදනාවක්. වයසට ගිහිල්ලා අකාලයට වයසට ගිහිල්ලා කාලයටත් මෙහයින් මම වයසට ගිහිල්ලා එහෙම කියලා හිතෙනවා. එහෙම හිතෙන්නේ ඇයි? අවිජ්ජාය පුරක්කතෝ. අවිද්‍යාවෙන් තමයි මේ ශරීරය අල්ලගෙන ඉන්නේ. අවිද්‍යාව තෘෂ්ණා කියන දෙකෙන් තමයි මේ ශරීරය අල්ලගෙන ඉන්නේ. අන්න ඒ නිසා තමයි එහෙම හැමෝටම පේන්නේ නැහැ. කාටද එනම් පේන්නේ? කාටද පේන්නේ? හැමෝටම මෙහෙම මේ ඔළුව හොඳයි කියලා පේන්නේ නැහැ. කාටද එනම් පේන්නේ ඔළුව හොඳයි කියලා? ඔළුව හොඳයි කියලා පේන්නේ බාලයන්ට. කාටද? සුභතෝ නං මඤ්ඤති බාලෝ. එහෙම මඤ්ඤනා කරන්න එහෙම අදහස් කරන කවුද? බාලය. බාලය කියන්නේ ධර්මය යථා ස්වභාවය නොදන්නා කෙනාට. එතකොට එයාට තමයි මේක මේ විදිහට හොඳයි කියලා තේරෙන්නේ. තේරුණා. දැන් අපි එළියට ගිහිල්ලෙනකොට මොනවා හරි අපවිත්‍ර දෙයක් පයට පෑගුණොත් අපි මොකද කරන්නේ? සෝදලා පිරිසිදු කරනවා. නමුත් මේ ශරීරය අපි දන්නවා දැන් මොකක් කියලා. මිනිමිතු රත්තරන් නෙවෙයි කියලා. ඒ වුණාට ඒක මේ එහෙම සෝදලා පිරිසිදු කරලා අපිට පැත්තකට වෙලා ඉන්න බෑ. ඇයි? මේක ලැබුණේ කර්මයක් නිසා වෙන්න. ඒක දැන් මොකද වෙන්නේ? ඒක විපාකය භුක්ති විඳින්න වෙනවා. ඒ නිසා තව කර්ම සිදු වෙනවට මේවා දැනගෙන ශරීරය පාවිච්චි කිරීම සිහිය නුවණ වැඩෙනවා. සිහිය නුවණ සිහිය වැඩෙනකොට මේ හිතට එකම පිළිසරණ සිහිය. ඒ සිහිය වැඩෙනකොට ඒ ස්වභාවය විසින් මේ ඒ නිවනට නිවන් අවබෝධයට අරගෙන යනවා. ඒ නිසා මේ ස්වභාවයන් අවබෝධ කර ගැනීම වටිනවා. යදාචසෝ මතෝ සේති උද්දු මාතෝ විනීලකෝ අපවිද්දෝ සුසානස්මින් අනපෙක්කෝ හෝති ඥාතයෝ. එන්න මේක බොහොම වටින එකක්. මොනද? යදාචසෝ මතෝ සේති. දැන් යම් වෙලාවක මේ ශරීරයෙන් ආයුෂ ඉවත් වෙලා ඌෂ්ණේ ඉවත් වෙලා තව විඥානී ඉවත් වුණොත් මොකක්ද වෙන්නේ? තෝර මතෝ සේති මරණයට පත් වෙනවා. එතකොට මොකද වෙන්නේ? උද්දු මාතෝ විනීලකෝ. මොකක්ද වෙන්නේ? උද්දු මාතෝ පැහැය වෙනස් වෙනවා. විනීලකෝ වැඩකට නැති ලී කෑල්ලක් වගේ. මේක ප්‍රයෝජනය කරගන්න බෑ. දැන් මුවෙක් එහෙම මැරුණොත් එහෙමනම් ලුණු ඇඹුල් දාලා කල් තියා ගන්න පුළුවන්. වේලලා කල් තියා ගන්න පුළුවන්. අඩුම තරමේ මාළුවෙක් මැරුණත් වෙටිය කරන්න පුළුවන්.
නේද? දැන් එහෙමවත් වටිනාකම මේකට නැහැ. එතකොට විනීලකෝ එතකොට මේක පාට වෙනස් වෙලා මේ වැඩකට නැති ස්වභාවයටමපත් වෙනවා. එතකොට මොකද කරන්නේ? අපවිද්දෝ සුසානස්මි. මොකද කරන්නේ? අනේ මේ මගේ ඥාතිවරය, මගේ පුතා, මගේ දරුවා, මගේ අම්මා කියලා තියාගෙන ඉඳීද කියලා? තියාගෙන ඉඳී. නෑ. එහෙනම් මොකද කරන්නේ? ගෙනින් දානවා. කොහෙද? සුසානයට. එහෙම නේද? එතකොට අනපේක්ෂෝ හෝති ඥාතයෝ. ඥාතීන්ට තියනවා දැන් අපේක්ෂාවක්. අපේක්ෂාවක් නෑ. ඇයි ඒ නැත්තේ? දන්නෝ මේක කුණු වෙලා ගඳ ගන්න දුක ගහමන එකක් බවට පත් වෙනවා. ඊට කලින් සුසානෙට ගිහින් දාන්න ඕනි කියලා ගිහින් දා. අද නම් ඉතින් මේ ඔයට හරි ගිහිල්ලා මේ පුච්චලා දානවා. ඒක ඉතින් සිස්ට සම්පන්න. හොඳයි. නමුත් මේ නැත්තම් මොකද කරන්නේ? ගිහින් දාන විසිට කරනවා. ඇයි ඒ? දන්නෝ ඇයි පුච්චන්නේ? දන්නෝ මේක තියාගත්තොත් එහෙම බලවත් ඉන්න හම් වෙන්නේ නැහැ. මගේ දරුවා කියලා ගිහින් ඉන්න පුළුවන් ද සතියකින් විතර. එතකොට අපේක්ෂා රහිතත්වයට පත් වෙනවා. අපේක්ෂාවක් නැති ස්වභාවයට පත් වෙනවා. මොකක් වුණාමද මේ ශරීරයේ ආයුෂයේ ඌෂ්ණයේ විඥාණී කියන මේ තුන අයින් වුණොත් මේ ශරීරයට මොකද වෙන්නේ? කඩම් වැටෙනවා. එහෙම කඩම් වැටුනොත් මේ මගේ පුතාය, මේ මගේ දියණිය, මේ මගේ අම්මේ තාත්තේ සහෝදරේ සහෝදරිය, මේ ගුරුවරයාය, ශිෂ්‍යයාය, ඒ මොකක්වත් නැහැ. උද්දුමාතු මේ අනේ මේ මෙයා නම් හරි හොඳයි, යාගේ නම් ශාරීරිය මේ එහෙම වෙන්නේ නැහැ කියලා එක. එහෙම නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා ස්වභාවය එහෙම එක නැහැ. ස්වභාව ධර්ම හැමෝටම පොදුයි. ඒක ස්වභාවය වෙනස් වෙන මේක වැඩකට නැති ස්වභාවයකට වර්ණ විපර්යාසයකටපත් වෙනවා. එහෙම වෙලා සුසානීට ගිහින් දානවා. අනපෙක්කෝ හෝති ඥාතිව. ඥාතින් තවත් අපේක්ෂාවක් නැහැ. මේ ටික බොහොම සිහියෙන් අහ ගැනීම වටිනවා. කාදන්තිනං සුවන්නාච සිගාලාච වකා කිමි කාකා ගිජ්ජාච කාදන්ති යේ චංචේ සම්ති පානිනෝ. එතකොට මොකද කරන්නේ? අද නම් මේ වෙතින් දැක ගන්න නැහැ. එතකොට කාදන්තිනං සුවන්නාච මේ සුන කිව්ව ඇවිදින්න කන. ඔව්. එතකොට සිගාලාච මේ හිවල්ලු කනවා. එතකොට දැන් ඇත්තටම අපි මේ මැරුණහම මෙහෙම මේ ශරීරයේ සුමුදහමනවා නම් කට්ටිය ගහලා වත්ති කෙලවර තියාගන්නේ නැද්ද? තියාගන්නවා. පුච්චන්නේ හරි එහෙම කරන්නේ හරි මේ මේ තියෙන ස්වභාවය නිසා අඩුම ධර්මේ දැන් එහෙම ඕනේ නැහැ. පුච්චලා අලු ටිකක්වත් ගෙදර ගේනවා නේද? බයයි තර කැල්ල පිච්චුවාම අත්තේ පල්ලේ හරි විදි කරනවා. එහෙම එහෙම කරනවා. නමුත් මේක එහෙම කරන්න ඒත් නෑ. එතකොට සුවන්නාච සිගාලාච මේ සුනකියෝ හිවල්ලු කාකා ගිජ්ජාච කාදන්ති එනගේ කපුටු ගිජුලීනියෝ ආදී වූ නොයෙකුත් සත්තු මේ ශරීරය කාල විනාශ කරනවා. එතකොට සුත්තාන බුද්ධ වචනං බික්කු පඤ්ඤාන වෝ ඉද. එතකොට සුත්තාන බුද්ධ වචනං බුද්ධ වචනේ අහගත්තු කෙනා බුද්ධ වචනේ ඇහුව කියන්නේ මොකද්ද? මේ යථා ස්වභාවය ශ්‍රවණය කළා කියන්නේ. බුදුහාමුදුරුව දේශනා කරන්නේ මොකද්ද? ජීවිතයේ තියෙන යථා ස්වභාවය. මේ පොත්වල සඳහන් වෙන්නේ මොකද්ද? ඒ යථා ස්වභාවය තමයි මේ පොතපතේ ලියලා ආරක්ෂා කරගෙන ඇවිදින් තියෙන්නේ. එතකොට සුත්තාන බුද්ධ වචන මෙන්න මේ බුද්ධ වචනේ අහලා පඤ්ඤානවා ඉද මේ ශාසනයේ ප්‍රඥාව ඇත්තෙක් බවට පත් වෙනවා. දැන් මේ ටික S2කට පේනවා. පේන්නේ කොහෙටද පේන්නේ? ප්‍රඥාවට පේන්නේ.
නුවණට ප්‍රඥාවට තමයි මේක පේන්නේ. මොකද්ද මේ මුලින් කිව් ස්වභාවයන් ටික පේන්නේ ප්‍රඥාවට. එතකොට සෝකෝ නම් පරිජානන්ති ජානාති යතා භූතං හි පස්සසි පස්සති. එතකොට තෝර මේ බුද්ධ වචනය අහලා පඤ්ඤවා ඉද මේ ශාසනෙහි ඉන්න ප්‍රඥාවන්ත උදවිය. එතකොට සෝකෝ නම් පරිජානන්ති මේ ධර්මයෝ පරිජානන්ති මනාලෙස දැනගන්නවා. එතකොට මනාලෙස දැනගන්නවා යතා භූතං හිපස්සති. අන්න එහෙම දැක දැන මනාලෙස දැනගන්නකොට යතා භූතං හිපස්සති අර ප්‍රඥා ඇසි මොකද්ද වෙන්නේ? යථා භූතේ තේරෙනවා. මේකේ තියෙන යථා ස්වභාවය තේරෙනවා. දැන් මේ ශරීරය හොඳයි සුඛයි මේක මගේ මේක මම තමයි මේ දකින්නෙත් මම මේ යන්නෙත් මම මේ ඉඳගන්නෙත් මම මේ සැතපෙන්නෙත් මම කියලා මේක අල්ලගෙන හිටියොත් එයාට තේරෙනවද මේක? ඇයි ඒ තේරෙන්නේ නැත්තේ? එයාගේ අවිද්‍යාව පෙරටුව තියෙන නිසා එයාට මේක තේරෙන්නේ නැහැ. එයාට තේරෙන්නේ මේක මගේමයි මේක හොඳයි ඔය කවුරු මොනවා කිව්වත් මේක තමයි සැප කියලා තමයි යාට හිතෙන්නේ. එතකොට නමුත් සුත්වාන බුද්ධ වචන කවුරු හරි කෙනෙක් බුද්ධ වචනේ ශ්‍රවණය කළා නම් බුද්ධ වචනේ කිව්වේ මොකක්ද? යථාර්ථය උගන්වන ධර්ම. බුදුහාමුදුරුවෝ ලෝකේ පහළ වෙලා මේ බුද්ධ වචනේ දේශනා කළා. ඒ කිව්වේ මොකද්ද? ජීවිතයේ තියෙන යථා ස්වභාවය. දොර කවුරු හරි කෙනෙක් යථා ස්වභාවය දැනගත්ත නම් මේ ශාසනයෙහි පරිජානති යථා භූතං හි පස්සති. ඒ පඥා ඇසින් මොකද්ද වෙන්නේ? යථා භූතං පස්සති හි පස්සති. ඒ යථා භූත ඥානයෙන් මේ කාරණා ටික දකිනවා. එතකොට මේ මසසට ගෝචර වෙන එක නෙමෙයි. එහෙනම් කොහෙටද ගෝචර? ප්‍රඥා ඇසට තමයි ගෝචර. දයි යතා ඉදං තතා ඒතං යතා ඒතං තතා ඉදං අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජේ. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා අර අමුසොහනට ගිහින් දැම්මහම අපේක්ෂාවක් නැති වෙනවනේ. ඊට පස්සේ එහෙම අපේක්ෂාවක් නැති වෙලා ක්‍රමක්‍රමයෙන් නරක වෙන ස්වභාවයට ගිහිල්ලා ඒ හිවල්ලු සුනුකිය ආදී කන ශරීරේම තමයි මේ දැන් මගේ කියලා මේ අරගෙන යන්නේ. හිටගෙන තියන්නේ, වාඩි කරලා තියන්නේ, සතපවල තියන්නේ ඒ ශරීරයමයි. යතා ඉදං තතා ඒතං ඒකම තමයි මේ. වෙන ශරීරයක්ද එහෙම වෙන්නේ? වෙන ශරීරයක් නෙවෙයි. එහෙනම් මොන ශරීරයද? මේ ශරීරයම තමයි. යතතා ඒතං යතා ඉදං තතා ඒතං යතා ඒතං තතා ඉද මේ ඒකමයි. ඒ මේ තේරෙනවා නේද? හොඳයි. අජ්ජත්තංච බහිද්ධාච කායේ චන්දං විරාජේ. එතකොට මෙන්න මේ විදිහට දකිනවා නම් කවුරු හෝ කෙනෙක් අජ්ජත්තංච බහිද්ධාච ආධ්‍යාත්මික කියලා කිව්වේ මේ තමන් කියලා මේ අල්ලගෙන ඉන්න පඨවි ආපෝ තේජෝ වායෝ වලින් හැදිච්ච මේ ශරීරය තියෙනවානේ. ඒක තමයි අජ්ජත්ත කියලා කියන්නේ. එතකොට බහිද්ධාච කියලා කියන්නේ බාහිර මේ පඨවි ආපෝ තේජෝ වලින් හැදිච්ච දේවල් තියෙනවානේ. සතාසි උපාව ගහකොළ අම්මා තාත්තා මේ සියල්ල. එතකොට ඒවත් මොනවද? ඒවම තමයි. ඒවත් පාලනය වෙන්නේ කොහොමද? ඒගොල්ලන්ට මේ පුද්ගලයෙක් ඇවිල්ලා දෙයියෝ ඇවිල්ලා ඇඟ අරගෙන යනව නෙවෙයි. එහෙනම් කොහොමද? ඒගොල්ලන්ටත් අර විදිහටම මොනවද පහළ වෙන්නේ? චිත්තචෛසික ධර්ම පහළ වෙනවා. ඒක පහළ වෙනකොට වායනා වාත්තේ නානත්වයක් ඇති වෙනවා. ඒතකොට තමයි ක්‍රියා කරන්නේ. ඉරියව් පවත්තන්න. ඒ නිසා මෙන්න මේ විදිහට කවුරු හරි දකිනවනම් යතා ඒ ඉදං තතා ඒතං ඒක යම් පරිදිද, ඒක කිව්වේ අර අමුසොහනට ගිහින් දැම්මහම සිදුවෙන ක්‍රියාවලිය යම් පරිදි ඒ ශරීරයම තමයි මේ තියෙන්නේ. මේ ශරීරයම තමයි ඒ තියෙන්නේ. එහෙම දකින්නවා නම්
චන්ද රාජ කායේ චන්දම් විරාජේ කය කෙරෙහි තියෙන කැමැත්ත චන්දය දුරු වෙලා යනවා අජ්ජත්තංච බහිද්දාච ආධ්‍යාත්මීය වශයෙන් බාහිර වශයෙන් පවතින මේ කැමැත්ත මොන කෙරෙහි තියෙන කැමැත්තද කය කෙරෙහි තියෙන කැමැත්ත එතකොට අවසාන කිහිපයේ තියෙන්නේ චන්දරාග විරත්තෝ සෝ බික්ඛු පඤ්ඤවා ඉද අජ්ජගා අමතං සම්තින් නිබ්බාන පදමච්චුතං එතකොට කවුරු හරි කෙනෙක් රහත් මග නුවණින් ඒ කියන්නේ අරිහත් ඔය නැමැති නුවණින් යම් මේ සස්නෙහි රහත් මග නුවණින් යුත් ඒ මහන චන්දරාගයෙන් වෙන් වූයේ අමෘත නම් සාසනී සාන්තිය වූ චුත්ති රහිත වූ නිර්වාණයට පැමිණියේය කවුරු හරි කෙනෙක් චන්දරාගං විරත්තෝ සෝභික්ඛූ පඤ්ඤවායිද ප්‍රඥාව පාවිච්චි කරලා චන්දරාගය දුරු කළොත් මොන චන්දරාගයද කය කෙරෙහි තියෙන චන්දරාගය දුරු කරන්න ඕන ඊට පස්සේ මේ චන්දරාගය තියෙන කොහෙද චන්දරාගය හටගන්නේ කොහෙද සිතේ දැන් ඒයි අපි දැන් දන්නවනේ හිත කියන්නේ චිත්තචෛතසික ධර්ම ටිකක් මිසක මම කියලා කෙනෙක් නෙමෙයි මගේ එහෙම ස්වභාවයක් නැහැ එතකොට කවුරු හරි කෙනෙක් රහත් මග නුවණින් ඒ කියන්නේ අරිහත්යෙන් මේක දැක්කොත් අරිහත්ම මාර්ගඥානයෙන් මේ චන්දරාගය දැන් නසාලුවොත් කොහෙද අර කය කෙරෙහි තියෙන මේ මාර් මුලින් කිව්වේ දැන් මේ චිත්තචෛතසික ධර්ම ටිකක් තියෙන්නේ ඒ ධර්ම ටිකෙන් තමයි මේ ආධ්‍යාත්මික පට වියාපෝ තේජෝ වායෝ කියන මේ ශරීරය අල්ලගෙන ඉන්නේ එතකොට ඒක අයින් කරෝ අරිහත් මාර්ග ඥානෙ එයාට එතකොට නැති වෙලා යනවා මොකක්ද චුති සිතක් නැති වෙලා යනවා මච්චුත චුති සිතක් නැති වෙනවා චුති සිතක් නැති වෙනවා කියලා කියන්නේ මොකක්ද උපත්තිය නෑ දැන් අපිට වෙන්නේ මොකක්ද චුති සිතක් පහළ වෙනවා සාමාන්‍ය හුදුන් කෙනෙකුට මේ හැම කෙනෙකුටම අරිහත්ය රසක් නොකල අයට චුති සිතක් පහළ වෙනවා ඒ චුති සිතක් පහළ වෙන නිසා නැවත උපතක් ඇති වෙනවා කවුරු හරි කෙනෙක් මෙන්න මේ ශරීරයේ ස්වභාවය නුවණින් මෙනෙහි කළොත් නුවණින් අවබෝධ කළොත් ප්‍රත්‍යක්ෂ කළොත් අන්නේ පුද්ගලයාට චන්දරාග විරත්තු චන්දරාගය නැති වෙලා යනවා එතකොට දිපාදකෝ යං අසුචි දුගන්ධෝ පරිහිරති නානා කුණප පරිපූරෝ විස්සවන්නෝ තතෝ තතෝ එතකොට දිපාදකෝ පාද දෙකක් තියෙන යං අසුචින් දුග්ගන්ධෝ පරිහිරති මේ නොයකුත් කිලිටි දෑවලින් ගැවසීගත් දුග්ගන්ධෝ දුර්ගන්ධ වූ නානා කුණප පරිපූරෝ නොයෙක් නොයෙක් කුණප වලින් පරිපූර්ණ වූ මේ ශරීරය අපි මොකද කරන්නේ පරිහරණය සඳහා විස්සවන්නෝ තතෝ තතෝ ඒ තැන්නි සුවඳ ගල්වනවා මොකටද මොකටද මේ දුර්ගන්ධ කුණප කොටස් මේක එහෙම එකක් නෙමෙයි කියලා ලෝකයට පෙන්වන්න අපි මොකද කරන්නේ ඒ තැන්වල සුවඳ ගල්වනවා එතකොට ඒතා දිසේන කායේන යෝමඤ්ඤේ උන්න මේත චේ පරංච අවජානීය කිම්මඤ්ඤත්‍ර අදස්සනාති ඇයි මෙහෙම කරන්නේ කියලා බුදුහාඳුරෝ දේශනා කරනවා ඒතා දිසේන කායේන මේ ස්වභාවයට පත් වෙන කය යෝමඤ්ඤේ මඤ්ඤේ උන්න මේත චේ ඒ කියන්නේ මේ තෘෂ්ණා දුෂ්ටි මාන වශයෙන් අරගෙන තෘෂ්ණා කියලා කියන්නේ මේ හිතින්නේ දැන් මේ ශරීරය අපි
හිතනේ ප්‍රධාන නේද? එතකොට හිතින් තෘෂ්ණාව හටගන්න. ඒ තෘෂ්ණාවත් ඒ වගේම දිට්ටි. ඒ දිට්ටි කියලා කියන්නේ අවිද්‍යාව, නොදන්නාකම. ඒ වගේම මාන, මම කියන අදහස. ඒ තුනම නිසා මොකද්ද? ඒ තුනම නිසා තමයි මේ විදිහට මේ විදිහට විපරිණාමයට පත් වෙන, මේ විදිහට වෙනස් වෙන, මේ විදිහට අප්‍රසන්න වූ ශරීරයක් මේ විදිහට පරිහරණය කරන්නේ අන්න ඒ කාරණා නිසා. මොන කාරණාද? තෘෂ්ණා, දිට්ඨි, මාන කියන මේ කාරණා නිසා. ඒ නිසා පරංවා අවජානීය කිම්මඤ්ඤත්‍ර අදස්සනාති. එතකොට තව කෙනෙකුට අවමන් කරනවා නම්, ඒ කියන්නේ මේ තව කෙනෙක් පහත් කරලා දක්වනවා නම්, තව කෙනෙකුට අවමන් කරනවා නම්, ඒ අවමන් කරන්නේ පරංවා අවජානීය කිම්මඤ්ඤත්‍ර අදස්සනාති. එහෙම කරන්නේ මේ බුද්ධ වචනය නොදකින නිසා. එහෙම දකින්නවා නම් තව කෙනෙකුට අවමන් කරන්නේ නැහැ. ඇයි? එයාට තියෙන්නේ මේ ස්වභාවයම එක. තේරුණා. එතකොට ඒ නිසා ඒ මේ ස්වභාවයෙන්ම යුක්ත එකක් තමයි තියෙන්නේ. ඒ නිසා අවමන් කරන්නේ නැහැ. ඒ කෙරෙහි කරුණාව, මෛත්‍රිය, උපේක්ෂාව දක්වමින් කටයුතු කරනවා. හොඳයි. එතකොට මේ කියපු කාරණා ටික තේරුණාද? දුරු දැන් අපි මේක ඉගෙන ගත්ත එක තමයි මොකද්ද? මොනවද ඉගෙන ගත්තේ? දැන් තේරුම් කාරණා කියන්න බලන්න. මොනවද තේරුම්? ශරීරය කියන්නේ දුකක්. ආ. හරයක් නැහැ. ශරීරය කියන්නේ දුකක්. තමන්ට අයිති නෑ. තමනු චිත්ත චෛතසික නිසා, වායු නානත්ති නිසා, ඉරියව් පවත් මම කියලා කෙනෙක් නෑ. ඒක බොහොම හොඳයි. එතකොට දැන් දකින්න ඕන, දැන් අපි හිතනවා දැන් බණ කියන්න වාඩුණානේ. ඒ වාඩි වෙලා යන මම තමයි බණ කියලා නැගිටලා යන්නත් කියලා. එහෙම නැහැ. ඒ ගා ඒ වෙලාවේ තිබුණු ආහාර දැන් දිරවල වෙනස් ස්වභාවයකට පත් වෙනවා. එතකොට ඒ වෙලාවේ තිබුණු ශරීරය දැන් වෙනස් ක්‍රමයෙන් වයසට ගිහිල්ලා. එතකොට ඒ හිත රාසියත් වෙනස්. ක්‍රමක්‍රමයෙන් විපරිණාමයට පත් වෙලා ඒක නැහැ දැන්. එතකොට දැන් මේ මොහොතේ පවතින්නේ මේ හේතුන් නිසා ගොඩනැගෙන සිතක්මයි ශරීරයක්මයි. එතකොට මේ ඉරියව් පවත්නවා කියලා කියන්නේ ඒ වෙලාවේදී ඒ සිතට අරමුණක් එනවා. ඒ මම දැන් නැගිටලා යන්න ඕන. එතකොට ඒක තමයි චිත්ත සිතුවිල්ල පහළ වෙනවා. ඒක පහළ වෙනකොට මේ ශරීරයේ වෙනස් වාතයේ වෙනසක් වෙනවා. ඒ අනුව ඉරියව් වෙනස් වෙනවා. ඒ හේතුන් නිසා පවතින ධර්මතා ටිකක් තමයි මේ තියෙන්නේ. ඒක ඒ ගොනුවට තමයි මේ සත්‍යෝ මමය මගේ කියලා දාගෙන තියෙන්නේ. මොකක් පෙරටු කරගෙනද දාගෙන තියෙන්නේ? අවිද්‍යාව පෙරටු කරගත්තු නිසා තමයි එහෙම හිතන්නේ. ඒතකොට කවුරු හරි කෙනෙක් ප්‍රඥාව ලැබුවා නම්, බුද්ධ වචනය ශ්‍රවණය කළා නම්, අන්නේ පුද්ගලයා එහෙම මඤ්ඤණා කරන්නේ නැහැ. මොකද්ද මේ විදිහට පවතින මේ ශරීරය, මේක මේ සුභයි හොඳයි එහෙම කියලා එහෙම තමා වර්ණනා කර ගැනීමක් නැහැ. හැබැයි මේක මේ කියන්නේ අනුන්ට නෙමෙයි ඈ. මේක කියා ගන්න ඕනේ කාටද? තමන්ටම කියා ගන්න ඕනේ. එතකොට තමන්ටම මේක කියා ගත්තාම, මේක තමන්ටම අවවාද කරගත්තාම අනුන් කෙරෙහි උපේක්ෂාවක් උපදිනවා. අනුන් කෙරෙහි කරුණාව, මෛත්‍රිය ස්වභාවයෙන්ම ඇති වෙනවා. ඇයි ඒ? එයාටත් තියෙන්නේ මේ වගේම ශරීරයක්, මේ වගේම ක්‍රියාවලියක් තමයි. ඒ බාහිරයටත් තියෙන, බාහිර පුද්ගලයේ සත්‍යයක් ගත්තත් ඒ සත්‍යයටත් තියෙන හිම ක්‍රියාවලිය. ඒ නිසා අනුකම්පාව, ඒ වගේම මෛත්‍රිය, කරුණාව, උපේක්ෂාවක් තමයි ඇති වෙන්නේ. ඇයි ඒ උපේක්ෂාවක් ඇති වෙන්නේ? දැන් මේක කිලිටි කියලා අපිට විසික් කරන්න පුළුවන්. බෑනේ නේද? කළු කවරේකට දාලා විසික් කරන්න. එහෙම බෑ. ඇයි ඒ? එහෙම මේක කර්මයක විපාකයක්. ඒක විඳින්නම වෙනවා.
එතකොට ඒ නිසා මේක විඳින්න වෙනවා. ඒ නිසා මේ කෙරෙහි උපේක්ෂා සහගත වෙන්න ඕන. මොන සහගතද? උපේක්ෂා සහගත වෙන්න ඕන. එතකොට අර සතර බ්‍රහ්ම විහරණම වැඩෙනවා. මොකක් ගැන දැනගන්නකොට මේ ශාරීරික යථා ස්වභාවය දැනගන්න. ඒ සතර බ්‍රහ්ම විහරණ වැඩෙනවා කියලා කියන්නේ මේ මාර්ගයේ සතිය සියල්ලක්ම දියුණු වෙනවා. මේ සූත්‍රය තේරුණා? ගැටලු සඳහන් තැන් තියෙනවද? නොතේරෙන තැන්, ගැටලු සහගත තැන් තියෙනවද? නැත්නම් ගෙදර ගියාමත් මේ පංචස්කන්ධය මෙනෙහි කරන්න වෙනවා? හාමුදුරන්ගේ මෙහෙම අහන්න තිබුණා කියලා තියෙනවද? හොඳයි. ඉතින් මේ විජය දිනන්න නම් මේ ටික දැනගන්න ඕන. මේ ටික දැනගෙන බොහෝ දිනක් මේ ශාසනයේ දිනුමත් කරගත්තා. දිනුමත් කරගත්තා කියන්නේ සංසාරික දුකෙන් අත් මිදුණා. ඒ ඔය මම මුලින් සඳහන් කරපු ඒ නන්ද තෙරවරුත්, ඒ අර භික්ෂුන් වහන්සේත්, ඒ සියල්ලමත්, ඒ විතරක් නෙවෙයි තව බොහෝ දිනේ මේ සූත්‍ර ධර්ම ශ්‍රවණය කිරීමෙන් අරිහත්ත්වයේ පසක් වූ කියන. ඒ නිසා මේක බොහොම හොඳයි. හොඳට ලොකු වැඩ ලියලා උදේ නැගිට්ටාම පේනතනකින් රාමු කරලා තියාගන්න වටිනවා. ඒ මොකද මේ තියෙන්නේ සම්පූර්ණ තමන් පිළිබඳව තමයි තියෙන්නේ. මේක ඒක කිනුකට හිතෙන්න පුළුවන් ඒක ඍණාත්මක අදහසක් එහෙම කියලා. එහෙම එකක් නෙවෙයි. ඈ යථා ස්වභාවය අවබෝධ කර ගැනීම තමයි මේ වටින්නේ. ඒ නිසා මේක මෙනෙහි කිරීම වටිනවා. දැන් මේක මම දන්නවා. දැන් මේව ගිහිල්ලා අපි පැත්තකින් තිබ්බාම ඒක හිම අමතක වෙලා යනවා. ඇයි අභාවිතං චිත්තං? භාවිතා වෙන්නේ නැහනේ. එතකොට හැම තියෙනකොට නිකන් අවුරුද්දක් විතර ගියත් ඔක එකක් බලන්න හිතෙනවා. ඒ නිසා මේ කර්මස්ථාන. මේක නිකමට මෙනෙහි කරලා බලන්න හිතේ තියෙන ඒ ස්වභාවයන් වෙනස් වීගෙන යන හැටි නිකල්නවා බලන්න ඕනේ. ඒ නිසා මේ බොහොම වශන මේව තමයි කර්මස්ථාන කියලා කියන්නේ. හොඳනස උත්තරද කියන්නේ දැන් සතරපත්තානේ තියෙන්නේ ඉරියාපතබා. මේකම තමයි තියෙන්නේ. සම්මිංජිතේ පසාරිතේ එහෙම තියවන්නේ නේද? මේ ඒ ඔක්කොම සිහියෙන් කරන්න කියලා තියෙනවා. එතකොට දැන් අපි මේව මේ ඒව කරන්න ඒකම තමයි. අර පුද්ගලත්වයෙන් තොර වෙලා මේක මෙන්න මේ විදිහටයි වෙන්නේ කියලා යථාභූත ඥානින් දකිමින් ඒ ඉරියව් පවත්වන එක තමයි කියන්නේ. ඉරියව් පවත්වනවා කියලා ඒ ඉරියාපත පබ්බය කියලා කියන ඉරියාපත භාවනාව කියලා කියනවා. මොඳුන රකතන් කියූ පාලි වචනේ මට මතක නැහැ. නමුත් මේ නැවත ඉපදීමට තියෙන ආසාව නැති කිරීමද නැවත උපදින්න තියෙන ආසාව දැන් නැවත උපදින්න අපිට ආසාවක් නැහැ. නැවත උපදින්න ආසාවක් නැහැ. නැහැ. ඒ වුණාට අපි මේ ශරීරයට ඇලුම් කරනවා. තම ශරීරයට ඇලුම් කරනවා. එතකොට දැන් අපිට මේ ශරීරය පිළිබඳව දැන් කෙනෙකුට ශරීරයේ පිළිබඳ යථා ස්වභාවය දන්නවනම් එයාට චුතිසිතක් නැති වෙනවා. ඒ කියන්නේ එයා නිවන පසක් කරනවානේ. මේ ශරීරය ගැන යථා ස්වභාවයම අවබෝධ කළොත් එයාට අර අපි කිව්වේ අර ගිය සතියේ නිවනේ ස්වභාවය. ඒ නිවනේ ස්වභාවයේ අපි කතා කරේ අර හැඩයක් නැහැ, දිසාවක් නැහැ, පාටක් නැහැ, පට වියාපෝතේජෝ වර්ණ ඒව නැහැ, අරමුණක් නැහැ. එහෙම ස්වභාවයක් නැහැ. එතකොට චුතිසිත කියන්නේ අරමුණක් තියෙනවා. එතකොට ඒකත් එක්ක පහළ වෙන ස්කන්ධ ධර්ම ටිකක් තියෙනවා. අර බරකින් යුක්තයි. එතකොට ඒක නැති වෙලා යනවා. ඒක තමයි චුතියක් නැහැ කියලා කියන්නේ. ආ. හන්දනේ. එහෙනම් අපි දෙවියන්ට ඥාතින්ට පින් අනුමෝදන් කරමු. හොඳයි. බොහොම
සද්ධාවෙන් ඔබ හැම දෙනාම සද්ධර්ම ශ්‍රවණය කරන්න ඕනා කියලා පහළුණු සිතම කුසල් සිතක්. එතකොට ඒ කුසල් සිත ඇති කරගෙන ඔයත්ෝ කයින් ක්‍රියා කළා, වචනයෙන් ක්‍රියා කළා, අපි අද බණහන්න යමු. ඔයා දී වශයෙන් කතා බහ ඇති වුණා. එහෙම කතා බහත් ඇති වෙලා කයින් වචනත් භාවිතා කරලා කයින් ක්‍රියා කරලා ඒ වෙනුවෙන් කැපකිරීම කරලා විහාරස්ථානයට පැමිණුණා. එහෙම පැමිණිලා මල් පහන් ආදිය සකස් කරලා ඒ බුද්ධ පූජාව ආදිය පිළියෙල කරලා අපි තුනුරුවන්ට වන්දනා කරලා පංචශීලයේ පිහිටලා දේවතා ආරාධනා ආදිය සිද්ධ කරලා තුනුරුවන්ට වන්දනා මාන කරලා සද්ධර්ම ශ්‍රවණය කළා. මේ සද්ධර්ම ශ්‍රවණය කිරීම මහා පින කුසලයක්, නිවනට මගක්. ඒ නිසා ඒ ලෞතුරා බුදුන් වහන්සේ ශ්‍රී මුකයෙන් දේශනා කරන්ට යෙදුන සූත්‍ර දේශනාව අපි ශ්‍රවණය කළා. ඉතින් මේ ශ්‍රවණය කරනකොට මේ පැය දෙකක කාලය තුළ අපේ හිත ලෝභ දේශ මෝහ කියන මේ අරමුණු වලින් ඈත් වෙවි, අලෝභ ආදේශ අමෝහ කියන මේ කුසල මූලික සිත්ම පහළ වුණා. ඉතින් මේ ආදී වශයෙන් කුසල් අරමුණු ඇති කරගෙන කුසල් කරන්න හැමෝටම බෑ. මේ තුන් ලෝක ධාතුවේහි බොහෝ සුළු පිරිසක් තමයි මේ ආදී වශයෙන් කුසල් අරමුණු ඇති කරගෙන කුසල් කරන්නේ. ඒ නිසා අද අපි මේ කළ කුසලය අපි දෙවියන්ට අනුමෝදන් කරමු. මේ බුද්ධ ශාසනය පවතින නිසායි අපි මේ ආදී වශයෙන් යථා ධර්ම ස්වභාවය අවබෝධ කරගන්නේ. ඒ නිසා ඒ උතුම් බුද්ධ ශාසනය තව බොහෝ දෙනෙකුට යහපත පිණිස සියලු දෙවිවරු විසින් ආරක්ෂා කරත්වා, රැකදෙත්වා. මේ පින් අනුමෝදන් වන සියලු දෙවිවරුද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සැනසෙත්වා කියන අදහස ඇති කරගෙන සියලු දෙවිවරුන්ට අප කළ පින් බල මහිමයෙන් යහපත සිද්ධ වෙත්වා කියන අදහස ඇති කරගෙන කළ පින් අනුමෝදන් කරමු. පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්තිකා පුඤ්ඤං තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. ඒ වගේම අපි හැම දෙනා නමින්ම මේ තෙරක් නොපෙන සංසාරයේ තුල මිය පරලෝ ගිහිල්ලා යම් පිරිසක් පින් අනුමෝදන් වීමේ බලාපොරොත්තුවෙන් මිය ගිහිල්ලා සිටිනවා නම් මේ අප කළා වගේ පින් දහම් කරගන්නට පසු වෙලා අප ප්‍රමාද වෙලා පිනේ දහමෙහි සිහිය පවත්වන්න, කුසල් සිත් ඇති කරගන්නට සිහිය මනා ලෙස පවත්වා ගන්නට නොහැකි වූ නිසා මේ සසරේ ප්‍රමාද දෝෂය නිසා යම් දුක් ඇති ස්ථානවල උප්පත්ති ලබා සිටින ඥාතිවරු ඉන්නවද, ඒ ඥාතීන් මේ ගෞතම බුදුසසුනේ අප කළ පින් කුසල් අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වූ සසරේ දුක් ඇති ස්ථානවල නම් අත් මිදෙල සැපයකටම පැමිණිත්වා, අවසන උතුම් නිවනින් සැනසෙත්වා කියන කරුණාව මෛත්‍රිය ඇති කරගෙන සියලු මියගිය ඥාතීන්ට අප කළ පින් බල මහිමෙන් යහපත සිද්ධ වෙත්වා කියන අදහස ඇති කරගෙන කලපින සතුටින් අනුමෝදන් කරමු. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදං මෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අවසාන වශයෙන් ප්‍රාර්ථනාවක් තබමු. සද්ධර්මය පරම දුර්ලභයි. ඒ නිසා මේ මනුස්සාත්ම භාවයත් පරම දුර්ලභයි, බුද්ධ ශාසනයත් පරම දුර්ලභයි. ඒ නිසා මේ දුර්ලභ කාරණා බොහෝමයක් එකට ඒක රාශියේ කරගෙන කුසල් කරපු වෙලාව. ඒ නිසා මේ කරන ලද කුසල් සිත් ඇතිවම ප්‍රාර්ථනාවක් තබමු. අප මේ සිදු කළා වූ සද්ධර්ම ශ්‍රවණය පිනත්, බුද්ධ වන්දනා ආදිය සිද්ධ කරලා ඉන් උපදවා ගත්තා වූ පිනත්, කුසලයක් මේ හැම සියල්ලම
කරන කොටගෙන මේ ලෝකෙහි ලෝතුරා බුදුවරු පහළ වෙලා ලෝක සත්‍යයට දේශනා කරන්නේ ඉපදීම දුකක් බව, දිරායෑම දුකක් බව, මරණය දුකක් බව, ඒ නිසා මේ තෘෂ්ණාව දුකක් බව, මේ නැවත නැවත ඇතිවෙන මේ පුනර්භවයේ දුකක් බව, ඒ නිසා උන්වහන්සේලා සත්වයෝ මේ සංසාරයෙන් එතර කරවා ගැනීමට විරාගී දහමක් දේශනා කරනවා. සිතෙන් රාගයේ, දේශයේ, මෝහයේ දුරුවෙන් දහමක් දේශනා කරනවා. ඉතින් අන්නේ උන්වහන්සේලා දේශනා කරන දහම් අවවාදයට කීකරුව ඒ උතුම් බුදුවරු පසේ බුදුවරු මහරහතන් වහන්සේලා යම්බඳු වූ නිවනක් අවබෝධ කළාද, සාක්ෂාත් කළාද, ඒ උතුම් නිර්වාණ ධර්මයම අවබෝධ කරන්ට සාක්ෂාත් කරන්ට මනුස්සකයක් දරාගෙන ගෞතම සම්බුද්ධ ශාසනයේ මේ සද්ධර්ම ශ්‍රවණය කළ පින උතුම් නිවන් අවබෝධයට පාරමිතාවක් වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සබ්බ පාපංස අකරණං කුසලස්ස උපසම්පදා සජිත පරිරෝධපනං ඒතං උද්ධාන සාසනං අභිවාදන සීලිස නිච්ඡං බුද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩංති ආයු අන්නෝ සුකං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති එමිනාතේ සමිඤ්ඤතු. Thank you.